නැයි එහෙනම් අපි කවුරුත් වගේ තැන්පත් වෙලා ධර්ම දේශනාව සූදානම් වෙලා සාදුකාරය පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඊවංගිනෝ ඝාපති සික්ඛිතබ්බං ති න මනං උපාදිස්සාමි ති නච් මේ මනෝ නිශ්චිතං විඥානං භවිෂ්‍යති ති ඊවංගිතේ ඝාපති සික්ඛිතබ්බං ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්රවේ පදනම සංවිධානය කරන මේ වාගේ කල්‍යාණ මිත්‍රාමාවක් නැත්නම් භාවනා වැඩපිළිවෙලක් මේ වන හැම අවස්ථාවෙදීම මේ වැඩපිළිවෙලේ කාංශයක් විදිහට අංගයක් විදිහට මේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කර ගන්නවා. මේ ධර්ම දේශනාව අපි බොහෝ විට දේශනා මාලාවක් දේශනාවලියක් විදිහටයි ටිකින් ටිකට පවත්වන්නේ. ඉතින් පසුකී වාර කීපෙදීම අපි ඉදිරියෙන් තියාගත්තේ සර්වචක්‍රාන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා. ඉතින් මේකට ආසන්න බණ කියන නමක් පාවිච්චි කරනවා. ඒ මොකද අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවිතයේ අවසානයේ ආසන්න අවස්ථාවේදී සිටුවෙච්ච අවසාන ජවනිකාව නිසා. ඉතින් මේක පිළිබඳව නිදාණය එහෙම නැත්නම් විචිත වතාවක් මතක් කරගත්තා. නමුත් අලුතෙන් මනහන අපය ගැන සලකලා සුළු කාලයක් අපි වෙන් කරගනිමු. ඒ පසුබිම නිදාණය නැත්තම් මොනවාගේ හේතුවක් මේ ධර්ම දේශනාවට පදනම්න්නේ කියලා. අමාරු පිළිතුරු සිටුමා ඉන්න ආකාර පුදුම විදියට තමන්ගේ ජීවිතයක් ඒ ප්‍රථම සංගධර්ම කඩා ගැනීමෙන් සීක තත්ත්වයට පත් කරගෙන සිපෞලේශික දිනාටම විවිධ උපක්‍රම මාර්ගයෙන් ඒ ශරුවචන් වහන්සේ විසින් පිටා දෙනේ අමා දහර විඳ ගන්න ලැබ ගන්න උත්සාහ කරලා ප්‍රධානම දායකතුමා විදියට පූජාවලියේ ඉස්ලාම සඳහන් වෙන ඒජේතවනාරාම පූජාව කරලා විවිධාකාරයෙන් මේ ශාසනය ඇතුළත පිටවඩ පුතුමේ ඒ නිසා අපිට කිංචි බුද්ධාගම කාර්යද ප්‍රවාහ අනාත් පිළිච්ච සමාගෙන මතක් කළ දෙන්න දෙයක් නැහැ. ඒ කාරිත පෞලී ඥාතික වගේ තමයි මතක් වෙන්නේ. ඒ සිසුමාගේ අවසාන වෙලාව වෙනකොට ඒ සිසුමාගේ මරණාන්තික වේදනාවේදී වේදනාව උග්‍ර නමුත් නිතරම ਸਰවඥ වාසිය තමයි ජීුණේ. ඒත් කල්පනා වුණා මේක ਸਰවඥ වාසියට බරක් නොවන විදිහට කටයුතු කරන්න වේදනාවක් තියෙනවා මරණාන්තිකයි. නමුත් ਸਰවඥ වාසියගේ සුභ සිද්ධිය සර්වපංශු සලකලා සිහි වෙන්නේ සර්වඥ වහන්සේ මෙන්චලාගේ සේවිරුන් කතා කරලා කිව්වා ඔබ ගිහිල්ලා තුන්සරයක් සර්වඥන්ට වන්දනා කරපන් වන්දනා කරලා අනාථ පිණ්ඩික සිටුමත් ඔබ වහන්සේ වෙනුවෙන් මේ වන්දනා කරනවා කියලා මම විනිව තුන්සරයක් වන්දනා කරලා සර්වඥන්ට මතක් කරන්ද සිටුම අන්තිම අවසාන අවස්ථාවේ ඉන්නේ දරුණු මරණාන්තික වේදනාවක් ඉන්නේ නමුත් සර්වඥාන්සිට හිසින් නමස්කාර කරනවා කියලා ඉන්නහට මොනවක්වත් කියන්නේ බා සර්වඥාන්සික ප්‍රතිචාරය බලාගෙන ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වඩින්නේ පැටල සාරිපුත්තු ස්වාමීන් වහන්සේට තුන්සරක් වැඳපන් ඉතිසි මන් වෙලියොත් තුන්සරක් වැඳලා පුදුවන් නම් වඩින්න කියලා මට අන්තිමයි අමාරුයි පුදුවන් නම් වඩින්න කියලා ඉතින් මේ සේවකයා මේ කියන කාලෙතම කටයුත්ත සිද්ධ කරාට පස්සේ සර්වඥාස්කින් විශ්වදතාවේ විතරයි ලැබුණේ. නමුත් සේවකයා අමිල කාර්යා සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ වන්දනා කරපුවාම සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චා සමන නැත්නම් දෙවැන්නේ ඇතුව සිටුමැදුරට වඩිනවා. යම්කොට සිටුමා තිබිරගෙයි අවසාන අවස්ථාව ගත කරනවා. මේ වෙලාවේදී දේශනා කරන ධර්ම දේශනාව තමයි මේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍ර වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ.
ඉතින් මේ සිටුතුමා ඉස්සලා ධර්මදේශනාවේ ගැඹීරත්වය නිසා ඇතිවෙච්ච සංවේගයේ කඳුළු හෙලන්න පටන් ගන්න තියෙනවා. ඉස්ලාම් වෙන්නේ ඇත්තම Taman තියෙන මාර්ණාන්තික දුකේ කමලස විස්තර කරනවා. අනද මේ චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට චාරිචෝචාර ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පොදුන් ගීයකට කරන කතාවක් නෙමෙයි කතා කරන්නේ. ආර්ය වංශය නමකට කළේතු ආර්ය විවාහරේ සඳහන් කරනවා. ඒ ඔක්කොම මේ විදිහට අන්තිම දුක් වේදනාට ආවනම් කලිමුත් සෝවාන් වෙලා ඉඳලා ඇච්චකට හිකියනම් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ කියලා ඒ පරමාර්ථ පැත්තෙන්ම ආදී විවාහයෙන්මයි අනාපිත විශේෂ මාතේ වෙලාවට උපදෙස් දෙන්නේ. ඉතින් ඒ තුමට ඒ වෙලාවේදී ඇඳුම් ගන්න තරම් ඒ ධර්මයේ ගැඹුරුයි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඊතරම් වෙලාවේ අනාපතර 100ක් නැහැ. දරුණු වේදනාව නිසා අඬනවා කියලා නෝසිට තුමා කියනවා. ඒක නෙවෙයි මට කාරණාව. ඇයි මේ ස්වාමීන් වහන්සේලා මට මෙච්චර මේ ගැඹුරු ධර්මයක් ඊට කලින් නොකිවේ කියලා. ඉතින් ඒක පොඩක් සාහිත්‍ය ස්වාමීන් වහන්සේ කියනවා මේ ගීගේ වසන අමුදරුවන්ගේ ප්‍රශ්න තියෙන සමාජික ප්‍රශ්න දෙකදී ගත කරන සුදු අඳින ගිහි අඬ අපි ගැඹුරු බණ කියන්නේ. ඒ මොකද යත්තන්ද ඇතිවින්ද ඒ කෙවල් වල ප්‍රශ්න තියෙන නිසා. ඉතින් අනාත්මින්දේ කිච්චුවාගේ ධර්ම දේශනාවට අනුකම් දීලා සැලසිලා අවසාන වරයක් ඉල්ලනවා ආනන්ද චාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේගෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ ශාසනයට පිටතර සිපසින් ප්‍රස්ථාන කළා. ඒ නිසා සියලුම ගියම වෙනුවෙන් මම ඔබ ආශිර්වාදින් ඉල්ලීමක් කරනවා. සුදු අඳින ගෙවල් දොර වාසය කරන අපදරුවන් රකින්න ඇති රස්සා ව්‍යාපාර වේදී ඉන්න ගියන් වෙනුවෙන් කරුණාකර මේ බණ මුඛය ඉඳපා දේශනා කරන්න. ඉතින් ඒක නිසා ආනන්ද සිසුමාගේ අනාස්පලික සිසුමාගේ ආර්ධනා කරිට මටත් හම්බිලා තියෙනවා වගේ තමයි මට ඒ දෙන මේ ටික කියන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතාවි මේවා වර්ණාන්ති වේදනාව කියන කෙනෙකුට තියා මොනම විදිහකින්වත් තේරුම් ගන්න බැරි තාමත්ම ගැඹුරක් තියෙනවා. නමුත් මේ ගැඹුරට ගිහිකම හෝ පැවිදිකම එහෙම නැත්නම් මරණාන්තික චිත්තක්ෂණයේද එන් කෙරෙන ජීවිතයේද කියන එක ප්‍රශ්නකුත් නැහැ. පරමාර්ථ ධර්ම විස්තරකක්වත් මයින් කරන්නේ නැහැ. නමුත් ඒ සඳහා ලෑස්තියක් තියෙනවා නම් ඒ සඳහා ඇත්තම කැමැත්තක් තියෙනවා නම් අපි අනාගත වෙලෙක සිත් මාත ස්තුතිවන්ත වේවි. අවසාන මොහොතේදී අපි ඔබට දාන්න වරයක් ඉල්ලලා තමයි අනාගත වෙලෙක සිත් ස්වාමී අරලව යන්නේ. ඊට පස්සේ මේ ධර්ම කොටස කාටත් වගේ දාවි දා ගන්න කතියක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ තෘෂ්ණාව කිව්වත්, ඊර්ෂ්‍යාව කිව්වත්, එහෙම නැතුව මේ වෙන කුසල ධර්මයක් නිසා නෙවෙයි මේ ධර්ම නොකියන්නේ. ඒ ධර්ම කියන්න ඕනේ ඒක බාර ගන්න පුළුවන් හිතකට නිසා. එහෙම නැති හිතකට ඒ බණ දෙනවයි කියලා කියන්නේ දෙන්න විශ්ින් කරන ධර්ම ගෞරවයක් නිසා. ඒ ධර්මය උතුම් දේ දෙන්න ඕනේ. ඒ උතුම් දේ දරන්න පුළුවන් භාජනයකට විතරයි. ඉතින් මේ ශාසබ්බයන් වහන්සේ තමයි වහන්සේගේ ශරවිතාඥාණයෙන් පස්සේ බණ නොකියන්න හිත තීන්දු කරා. මොකද හේතුව මේ අනෙකුත් දහසකුත් ප්‍රශ්න තියාගෙන ඉන්න කෙනෙකුගේ ප්‍රශ්න මදිවට මේ ජඹුරු සංකීර්ණ ධර්මයක් දාපුවාම උඟ දෙනෙක් අනාගාමී වෙන්න කියලා බණින් අනාගාමී. ඒක දැනටත් වෙලා තියෙනවා. ධර්මයේ දේශනා කරන්නම් මේ ඉදිරියට ගිහිවලා මේක කෙලවරක් කරනවා. දෙන්න දෙන්න දේ කපා. දෙන්න දෙලි දේ අනාගාමී. දෙන්න දෙලි දේ ඔළුවට දාගෙන විවද රෝගත ප්‍රශ්න ඇති කර ගන්නවා. රකී තාක්ෂාස්ථාන ප්‍රශ්න ඇති කරනවා. හරිදුලි ලක්ත ඇති කර ගන්නවා. මානසික රෝගත් ඇති කරනවා. වඳුරට දලිපිය හම්බුනවා. ඉතින් ඒකකට දලිපිය දීපුණියගේ කරද්දක් තියෙනවා. ඉතින් අනාථ වෙද්දී කිව්වා මේක ගාලා දෙන්න කපා ගන්න නම් කපා ගන්න. මටත් ඉච්චරයි කියන්නේ. ඕගොල්ලෝ කපා ගත්තට මට කරන්න දෙයක් නැහැ. මම බලන්නම් උත්සාහ කරනවා. ඉතින් මේ හඳුනා ගැනීම මතක් කිරීමෙන් පස්සේ මේ මං හිතේ ගහපති ශික්ෂිතාක ගෘහපතිය ඔබ මෙසේ ඨික්මිය යුතුයි. නමනං උපාදිශා මම මේ මනස මන එහෙම නැත්නම් හිත විඥාණය අල්ලගන්නේ නෑ. න මනෝවිනිෂ්ඨ විඥානං භවිෂ්‍යති. මට මේ මනස අල්ලගෙන මනස මත පරදෙන්නා වූ මේ ඉතිවිලි පරම්පරාවල් නැත්නම් මේ හිතවිලි හිතලුවන් මනෝවිකාර නොවේවා. නැත්නම් නමුත් මේ මනෝනිශ්චිතං විඥානං භවිෂ්‍යති. ඒ වගේ දෙයක් ගහපති ශික්ෂිතාක. ඉතින් එතකොට
මන ආයතනය පිළිබඳව මේ කාය ආයතන, චක්ඛාය මේ රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, මන ආයතන ආදී වශයෙන් මේ අපි ආවේ බොහොම ගෙවම් කර කර ධන්න ධන්න තැනක ඉඳලා. ඉතින් අවසාන වශයෙන් ඒ ප්‍රධානම මුලට අත්තු කරන තැන තමයි මේ මන ආයතන පිළිබඳව ශික්ෂණය හික්මීම මේක චිත්තාන වශයෙන් ධර්මාන වශයෙන් අපට වැටෙන්නේ. ඉතින් මේලා ඒ භෞසුත භාවයේ සඳහා ධර්ම න්‍යායක් සඳහා මම හිතාගත්තා මේ මන ආයතන කියන මේ වචනය පිටාදාර කරගෙන ධර්මානුපස්සනාවේදී සර්වචනාංශ විශ්ව දේශනා කණ්ඩායමේට ධර්ම කාරණා අපේ ධර්ම මාතෘක අවශ්‍ය සාකච්ඡා පිළිපත් කරගන්න කියලා. ඉතින් ඒ සතිපට්ඨාන සූත්‍රයේ හුරු පුරුදු කවුරුත් වගේ දන්නවා ඒ ධර්මානුපස්සනා කොටස ඉස්සල්ලාම සර්වචනාංශේ අපට ආරාධනා කරන්නේ මේ මෙතුක් කර කෙලෙස් වශයෙන් සලකපු මෙතුක් කර කෙලෙස්න ධර්ම වශයෙන් සලකපු නීවරණයට ධර්මයේ කියන නම කියලා නීවරණය කරගන්න. ඒක බොහොම උසස් පිළපන්තියක් ජඹුරා. ඉතින් මේ නීවරණ ධර්ම විපස්සනාවේ යුක්තව ඇති ඇති දැක ගන්නා සුදුයෙන් කටයුතු කරනවා කියන බුදු මාතෘකාවේ අපි කාමච්ඡන්ද ව්‍යාපාද චීනිමිත්ත කියන ධර්ම කොටස පසුගිය වාර තුනේදී පසුගිය මාස තුනේදී සාකච්ඡා කරන්න යෙදුනා. ඒ නිසා අද වාරයේ පැමිණලා තියෙන මේ උද්ධච්ච කුක්කුච්ච කියන හතරවෙනි නීවරණය සම්බන්ධවයි. ඉතින් මේ හතරවෙනි නීවරණය සම්බන්ධව මාරණාන්තික මොහොත ගත කරන ආර්ය ශ්‍රාවකී කොහොමද හික්මන්නේ? එහෙම නැත්නම් මාරණාන්තික මොහොතකට පත්ති නැති ආර්ය ශ්‍රාවකී කොහොමද හික්මන්නේ? එහෙම නැත්නම් මාරණාන්තික චිත්තකනපත් නොවිච්ච ආර්ය ශ්‍රාවකත් නොවිච්ච ධර්ම පිළිබඳ ලොකු උනන්දුවක් ඇති කෙනෙක් කොහොමද හික්මන්නේ? එහෙම නැත්නම් මේ මොනක්වත් නැතුව මේක සාමාන්‍ය බණක් විදිහට සුතමේ ඥානියට ලබා ගන්න කෙනෙක් කොහොමද ලබා ගන්න කියලා මේ විදිහට අපි මේ මාතෘකාවට මේ ධර්ම දේශනාව විදාරු කරන්නයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මට සිද්ධ වෙනවා මේ හඳුන්වා දීමෙන් පස්සේ මේ උද්දච්ච කුක්කුච්චේ කියන මේ නීවරණ ධර්මය පොඩිපත් ධර්ම කොටස දෙකක්, චෛතසික දෙකක් විතර එක පන්තියට දාලා කතා කරනවා. මෙතනදී උද්දච්ච කියන වචනේ සාමාන්‍යයෙන් අටකථාචාරීන් වහන්සේලා පිළිගන්නේ මතු සැලසුම් වෙනුවෙන් ඇතිවෙනා වූ හිතේ කැම්බිල්ල. අසල් දීප සොර කම්බිය දවසක කුහුල් සිටින් ඉන්නේ තම ගේරක සියල් සතුන්ගේ මරු දෙන අනවාදක කුසල් නොකර ඉන්නේ තවනෝලස් කියන ඔක ඒ විදාගම ස්වාමීන් වහන්සේ ලොවැට සංග්‍රහ කතා කරලා තිනු කුහුල කුතුහලය කියන වචනේ තමයි ගොඩක්ම කිතු වචනය මේ උද්දච්චයේක. කුතුහලෙ එන්නේ තමන් ඉස්සරහට කරන තියෙන වැඩ ගැන කල්පනා කරන හැම වෙලාවෙදීම වෙච්ච වැරදි නොකර ඉස්සරහට මම මේ විදිහට කරනවා කිව්වම හිතේ ලොකු උනන්දුවත් ස්වරූපේ ඉදිරියට පයින් ගතියක් තියෙනවා. ඉදිරිය කරන්න වැඩ. මේකට කුතුහලය කියන වචනේ පාවිච්චි කරනවා. උද්දච්චය කියලා මේ හිතේ ඇවිසිල්ලක් නේ. නිකන් තමපත් වෙලා වර්තමානයේ සුවසේ සන්තුෂ්ඨිකව සන්තුෂ්ත්වව සම්පත්‍ති වෙන්න කෙනෙකුට උද්දච්චයක් ඕන වෙන්නේ නැහැ. උද්දච්චය ඉන්නේ දැන් හරි නෑ. තව මේක දියුණු කරන්න ඕනේ. තව මේක නව නිර්මාණ කරන්න ඕනේ. ප්‍රගතිශීලී වෙන්න ඕන කියන හැම චිත්තක්ෂණයකම වර්තමාන මොහොතේට නිගරු වීම, කනදර කිරීම කරන අතර වර්තමාන ඉඳගෙන ඉදිරියට නිරණ ගතියක් තියෙනවා හිත. ඒ බලාපොරොත්තු, ඒ නව අදහස්, ඒ නවමු සැලසුම් විශේෂයි මෙන්න මේකට උද්දච්චය කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය දෛනික ජීවිතය දෛනික නෙමෙයි ජීවන රටාව ගත්තොත් මේ උද්දච්ච චෛතසිකේ ගොඩාක් බලපාන්නේ මැදි වයසේ එනකම්, තරුණ ජීවිත මැදි වයසට එනකම් නිතරම වැඩ කරන උද්දච්චයයි. ඒවල අනාගතයේ ජීවත් වෙන જાතියක් වර්තමානයේ කොහොමඩක්වත් කැමති නැහැ. අතීතිකුත් නැහැ, යැත්තන් තම කොට නැගිලා. ඒ නිසා අනාගත සැලසුම් වල ජීවත් වෙනවා. මේ නිසා රටේ ආර්ථිකය හරි කැමති මේ තරුණ තරුණියන්ගේ අදහස් ඒකත් එක්ක විවස්ථාවට ලං කරගෙන ඒකත් අංගේ ආර්ථික සැලසුම් වලට ලං කරගෙන මේ නව අලුත්ලේ එකතු වෙනවා දකින්න. මොකද ඒකට තියෙන පුදුම ශක්තියක්. පුදුම වෙහෙස නොබලා ඉදිරියට යන පොළොව මේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා වෙච්ච ඕන වැරද්ද කර සමාව දීලා අර නව ශක්තිය ක්‍රියාත්මක කරන නව නිර්මාණ කරමින් ප්‍රගතිය අරගෙන යන ආර්ථිකයක් තමයි මේ පටේර සංකල්පය තිබුණේ. ඒක ලෝක ක්‍රිස්තියානි ආගම දෙහිතු කරන්න හැදුවට
ඒ ක්‍රිස්තියානි ආගමික කරකට මේ ක්‍රිස්තියානිගේ පසු කාලික නිකායක ප්‍රොටෙස්ටන් වාදීන් විසින් ඉස්සරහට ගත්ත අදහසක් ඒක ආපු වෙලාවේදී පටේ රාජකීය අවුරුදු 150 200 කිසියම් බාධකයක් තරව ඉදිරියට ගෙනිච්චා. අද වෙනකොට 2012 කියන්නේ තීරණාත්මක වර්ෂයක් පටේ රාජකීය මේ කුතුහලිය දනවන නව නිර්මාණ හරහා ගිහිල්ලා අපි කෙරුවේ එක එක පිටරේ දාන පාත්‍ය මරලා පිටර ටික ඔක්කොම කසරේ ගන්න ගිහිල්ලා අනාගත්තා නෑ. දැන් පරිසර දූෂණය කරගත්තා, චිත්ත දූෂණය කරගත්තා, සබ සද්ද සබ්භ්‍යත්වය ලැජ්ජ වෛදික නැති කරගත්තා. දැන් ඕන දැන් ගිහිල්ලා තියෙනවා දැන් මේක දෝණ කියන එක අහන්න වෙලා තියෙනවා. ඉතින් සම මේ උද්දච්චයයිසිකේට විරුද්ධව කතා කරන්න බොහොම අමාරුයි. ඒකේ නව නිර්මාණයක් විදිහට අපේ ආර්ථිකයට, අපේ හිතට, අපේ චින්තනයට අවුරුදු 200ක් කවලා තියෙනවා. ප්‍රගතිශීලී කියන අදහස. ඒ නිසා මේක අපි ඉතිපන්දම දෙපැත්තෙම වත්තු කරගෙන මුතුමාහාර දැගලිල්ල ගන්න. ඒකලා කියන අනේ හිත අසහනයි. මේ හිත මේ දැඩි මානසික ආතතියක තියෙන්නේ මානසික ආතතිය නැති කරගත්ත ගමන් නව නිර්මාණයකට බාර. ආයෙත් ප්‍රගතිශීලී වෙන්න හදනවා. නබෝදෝද මැඩි දෙමිලක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කොළඹ රටේ ජීවත් වෙන අයට මේක කිව්වහම ඇලී ඉඳලා හම්බුරු අපිටත් නිකන් කොචොක් කරන කිලෙක. අපි විතරෝලා දන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා අපි තමයි මේ රට පොරවව බාහමලා. අපි තමයි මේ රට පොරවන්නේ. අපි ඉඳ තමයි මේ පහසුකම් ලැබිලා තියෙන්නේ. අපි ඉඳ තමයි මේ නව නිර්මාණ ලැබෙන්නේ. අපි ඉඳ තමයි මේ අතර පරස්පර ලැබෙන්නේ. නමුත් මේක යොමු වෙලා තියෙන කොතැනද කියලා කවුරුත් දන්නේ. ඒක මේ ඉතර කාලෙදී යටති වුණ අපාය දැන් උඩට අරගෙන තියෙනවා මේ නව ක්‍රමවලට බොහොම ඉක්මනින් ඒකට යනවා. ඉන්ෂා අපායට යන්න ඕනේ නැහැ. කොළඹට ආවම ඇති. ඒ අර නගරේ කිඳුලා මෙහෙට එනකොට මගටම පේනවා හතර අපායම තියෙනවා. ඉතින් ඒ නිසා මේක සමහරවිට කෙනහිල්ලක් වෙන්නේ ඉතියි. මේ කියන ධර්ම කොටාෂ කෙනහිල්ලක් වෙන්නේ ඉතියිනා එහෙම නොවේ. මට ඕන කරලා තියෙන්නේ මේ වීදුව මේ නාඩගම දැනගෙන අපිට සමාජය හදන්නත් බෑ, තව කෙනෙකුට කියන්නත් බෑ, තමන් තමන්ට හිතන්න පුළුවන් කොහෙද බොලේ මේ යන්නේ, මේ ඉක්මනින් යනවා හදිසි යනවා කොහෙද යන්නේ. අපි ක්‍රියාත්මක වෙන්නේ මේ උද්දච්ච චෛසිකේ හරහා. ඒකත් ගොඩක් වෙලාට බලපාන්නේ මැද වයසට. මැද වයස ගියාට පස්සේ 60 පිරලවට බිමන්නට පස්සේ පශ්චාත්තාපය තමයි චක්කුණු ශරීරේ පංචස්කන්ධ දිටිස්කුණු බිකීකේ තීම් පංචස්කන්ධය. අර වේගෙන් දුවලා හොට ඇනගෙන හොම්බ කට කඩාගත්තට පස්සේ දැන් නවදොරින් කාර්ලු වැගිරෙන පටන් ගන්නතර පස්සේ වම තීනකට දකුණු ඉස්සරහට යන්න ගියාට පස්සේ පශ්චාත්තාපය ඉතුරු වෙනවා. අත් උතුර දකුණට බලන දකුණ පේන වෙලාවක් එනවනේ. මොනවක් අපේ ඉන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. එතකොට පශ්චාත්තාපය. ඉතින් මේ දෙක මැද තමයි ජීවිතය. ඒ නිසා තරුණ වයසේදී පශ්චාත්තාප වෙන්න දේවල් අඩුයි. ගාතින උද්දච්චකාර. ජීවිතේ මැද වයස පැනනද පස්සේ උද්දච්චේ බහිනවා, නව නිර්මාණ කරන්න බෑ, පශ්චාත්තාපය වැඩි වෙනවා. ඉතින් මේ මැද වයසේ ඉන්නකොටවත් මේ දෙක තේරෙනවද කියන එක එහෙමම වෙන්න හේතුවක් නෑ. එහෙම වෙන්න න්‍යායක් නෑ. ඒකෙත් අපිට තියෙන්නේ මේ සපස් හොයාගෙන යන ගමන. ඒ නිසා මේ උද්දච්ච එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච් කියන මේ චෛසික දෙක අපි භාවනා කරන යෝගාවචිතෙක් විදිහට සුත්තමේ වශයෙන් කොහොමද අපි දැනගන්න ඕනේ? දෙක අපි සීලේ වශයෙන්, සමාධියක් වශයෙන්, ප්‍රඥාවක් වශයෙන් අපි කොහොමද මේ උද්දච්ච කුක්කුච්ච චෛසිකේ දෙක කියන අසහනේ, ඒ දෙක කියන මානසික ආතතියෙන් නිදහස් වෙලා සම්පත්‍යක් පිළිචිගතිය සම්පත්‍ති කරගතිය සන්තුෂ්ටි කරගතිය නඩහ ගන්න කොහොමද කියන එක නැත්නම් කලහක්ක්ද කියන එක සාකච්ඡා කරන්නයි අපි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මූලික වශයෙන් නිවර්ණයක් වශයෙන් උද්දච්ච කුක්කුච්ච පෙන්වන්නේ අතීත ආනුදාන චින්තන කොමාන්ත සමාධිස පරිපන්තෝ භාවනා කරගෙන ඉන්නකොට අපි හඳුන්වා දෙන වෙලාවට කිව්වා වගේ අපි මධ්‍යස්ථ අරමුණ අනපාන කරනකොට නැත්නම් ගෙදර දොරේ තමන් තනියම මේ කරන ක්‍රියාවේ හිත පවත්තන්න හදනකොට ඒ හම්බෙච්ච ස්පර්ශ සුදුර අතීතයේ ඇසුරු කරමින් හිතවිලි ඇසුරු කරමින් චිත්ත විකෝප
පන්පත්තන් අනි මම මේ දේ මෙහෙ කරුවේ මෙච්චර දැනුම නැති උනේ එදා මම මොනවා කරන්නේ නැණි කියලා පශ්චාත්තාපයට පත් වෙනවා. එතකොට අතීතං දානචිත්ත වික්කෝපාණපතින සමාධිසි පරිපන්තෝ තමයි යටි සිටින අරමුණේ හිත ඒකාග්‍ර වීමට බාධාවක් වෙනවා. පිට අතීතයට ආශ්‍රය කරලා පශ්චාත්තාපෙමි මාරයි නිසා ඒ භාවනා කරන කෙනෙක් යම්මාකාරයකට චිත්තානුපස්සනාව කරනවා නම් ධම්මානුපස්සනාව කරනවා නම් මේ කුක්කුච්චිකින් චෛතසිකය තුම්පලකින් අල්ලගන්න. එකක් තමයි වර්තමාන මොහොතේ හිත නැහැ, හිත තියෙන්නේ අතීතේ. මම දැන් මෙතන කියන එකේ දැන් නැහැ. අතීතේ කියන එක සමහර විට හොඳට භාවනා කරන්න යන එක නිකන් යුවට වගේ තේරෙනවා. මගේ හිත දැන් අරමුණේ නැහැ කියලා. දෙක වික්ෂෝපේටපත් වෙනවා. හිත එතකොට අනිවාර්ය වර්තමාන මොහොතේ හිතේ පවතින තියෙන උදාසීන ගතිය නැත්තම් කෙලෙස්වලු නැති උදාසීන හිත. පිළිසිතු හිත. ප්‍රේක්ෂාිත කියන උදාසීන වලදී හොඳවට ප්‍රේක්ෂා. නමුත් අතීතයට ගිය ගමන් හිත අනිවාර්යෙන් පශ්චාත්තාපයට යනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ කිසි කෙනෙක්ගේ පුද්ගලික දෝෂයක් නෙමෙයි. සර්වඥන් වහන්සේ වුණත් අතීතේ කල්පනා කරන පශ්චාත්තාපය තමයි. ඒක චිත්ත නියාම ධර්මයක්. අතීතයේ අසුර කරන හිත හැම වෙලාවෙම පශ්චාත්තාපය. එතකොට සමාධිය කැඩෙනවා. තමන් කියන්නේ එකලස කැඩෙනවා. තමන් කරන්නේ ගිය මේ සත්‍ය කැඩෙනවා. සමාධිය කැඩෙනවා. ඒ නිසා මේ කරුණු තුනම කෙනෙකුට මම දැන් පාරෙන් පිටපැනලා කියලා තේරුම් ගන්න උදව් ගන්න කාරණා තුනක්. හැබැයි මේකට ද්වේෂ කළොත් හිත පිටපැනීමට මේක නැති වේවා කියලා හිතන කෙනෙකුට කිසි කෙනෙකුට මේ ධර්මතාවයට මුහුණ දෙන්න බෑ. ඒ නිසා මේ ධර්මතාවයේ යද්දී පද දෙද්දී හිත අතීතයේ අසු කරද්දීම මෙහි තියෙන පැතිකඩ තුනම දකින්න. මගේ හිත රූප ආරම්මණය වෙන වායෝ පොට්ටබ්බ දාති වර්තමානයේ පැවතිය තිබී යුතුදී එයා අතීත මරණ ස්මරණයකට යනවා, මනෝ විඥාණයට යනවා, පශ්චාත්තාපයක් ඇති කරනවා, සතිය සමාධිය කරනවා. ඒක හරියට නිකම් උපමාවක් කියනවා නම් ආනාපාන බලන කෙනෙකුට ආනාපාන සතිය තියෙනවා නම් මම ශාරීරික වේදනාවක හිතුවිල්ලක නෙවෙයි ආනාපාන ඉන්නේ කියලා එක අරසාවක් තියෙනවා. දෙක මට මේ ආනාපාන වැටෙන්නේ නාසිකාග්‍රයේ උඩුතොලේ කියලා දෙවෙනි අරසාවක් තියෙනවා. තුන්වෙනි එක තමයි මම ප්‍රශ්වාසයේ නෙවෙයි ආශ්වාසයේ ඉන්නේ, ආශ්වාසයේ සීතලයි. එනිසා මේ ශීතල බවම ආශ්වාසයේ ඉන්න බවට මට ලකුණක් කියලා තුන්වෙනි අරසාවක් තියෙනවා. එනිසා ආශ්වාස ආරමුණේ පැතිකඩ තුනක් තියෙනවා. ඒ වාගෙම තමයි හිත දැන් පනිනවා. හිත හිත විදකට පනිනවා. එතකොට දන්නවා රූපාරම්මණයක නෙවෙයි හිත තියෙන්නේ, හිත හිතලුවක මනසේ නැත්නම් නාම ධර්ම කරට පැන. ඒ වගේම හිතේ වෙහසක් එන්න ගන්නවා. පශ්චාත්තාපයක් එන්න පටන් අර ගන්නවා. ඒ පශ්චාත්තාපේ ඔය එක්කෙනෙකුට අයිති කරන්නේ චිත්ත නියම ධර්මයක්. ඒකෝර පශ්චාත්තාපය තනින් ඉංගියක් දෙනවා පාරෙන් පිටපැන්නට. ඒකෝර සමාධිය නැතුව යනවා. සතිය නැතුව යනවා. ඒකෙමුත් තේරෙනවා මම වාඩි වුණේ සතිපට්ඨානට දැන් මම කොහෙද යන්නේ. ආන් මේ විදිහට උද්දච්චයක් ඇති වෙච්ච වෙලාවක ඒ උද්දච්චයේ මේ පැතිකඩ තුන අතීතයට ආශ්‍රය කරන බව වෙහෙස කරගත්තේ නැත්නම් ඒකේ තියෙන පශ්චාත්තාපය සහ සත්‍ය කියන බව කියන මේ තුනම උද්දච්චයේ ඉගෙන ගැනීමේදී අනිවාර්යයෙන්ම ඇසුරු කළ යුතු වකිනා ගුණධර්ම වෙච්ච දවසට නීවරණේ ධර්මයක් පාඩපත් මේ දෙ නැතුව නැත්නම් විතරක් මගේ හිත අතීතයට ගියන්නේ කියලා අර උද්දච්චය හරහා ද්වේෂිතයිස්කේ පහල කරගන්න අපි උද්දච්චයට යට වෙනවා බුල්ඩෝසරයට ඇටවිච් කඩුලෙල්ලක් ඒක නැත්තම් ගල්පෝලකට ඇටවිච් කඩුලෙල්ලක් වගේ හිත තැලිලා වෙහෙස වෙලා නැගිටින්නේ බොහෝම වෙහෙසකර ඉතින් ආධුනිකයා එහෙම කරනවා ආධුනිකයා හිත පිට යන හැම වෙලාවෙම ඒකට ද්වේෂ කරනවා නැගිටින්නේ නිකන් කරත්තට හුවිච්ච කඩුලෙල්ල වගේ විරිටිලා පැතිරිලා කනගාටුයි. ඔය භාවනාවේ දවසට එයි. ඔව් හිත පිට ගියා. හිත පිට ගියා අතීතෙට. එතකොට මට ඇතිවිච්ච චිත්තකත්වයට මම පශ්චාත්තාපේ. එيشා මගේ සතිය නැතුව. මගේ සමාධිය නැතුව නමුත් මේක අස්පනාකට වර්තමානයේ සිදුවෙන සත්‍ය. මේක ප්‍රත්‍යක්ෂ. මේක යථාර්ථයක්. මේක ඇතිශටි. මේක පන්නලා මේකට ද්වේෂ කරන නිවන් ලබන්න බෑ.
නිසා මේක ඉන වෙලාවේදී ලෑස්ති වෙලා ගිහිල්ලා මේක දකින්න පුළුවන් නම් ඒ මනුස්සයාට පුතජන ලෝකෙ ඉන්න බැරි වෙයි. මම අභියෝග කරනවා ඉන්න බැරි වෙයි. මොකද මෙතෙක් කල් අපි කරේම ඒ පශ්චාත්තාපයට වෛර කරා. ඒ හිත පිට යන එකට වෛර කරා. පිටේ තාක්කල් ඒක ධර්මතාවයක් විදිහට, නීවරණයක් විදිහට මුලමදා බුද්ධිය දකින්න. ඒචා මුලමදා විදිහට දකින්න නම් අපේක්ෂා කරන්න සතිය සීර දියක් පවත්න්න බෑ. කොහොම කරත් අතීතයට යනවා. මට පුළුවන් වෙයිද මේ අතීතයට යන වෙලාවදී මගේ පශ්චාත්තාපයෙන් හිවණලක් තියෙනවා, සතිය කැඩෙනවා, සමාධිය කැඩෙනවා. නමුත් ඒකට දොසලි මම ගැඹුරු ධර්මයක් ඉගෙන ගන්න චිත්තානුපස්සනාවක් කරන්න, ධම්මානුපස්සනාවක් කරන්න. මට ඒකට අමුද්‍රව්‍ය වශයෙන් ලැබිලා තියෙනවා පශ්චාත්තාපය. මම පශ්චාත්තාපය ඉගෙන ගන්න. මෙතෙන්ද යනවා නම් ඒකේ යෝගාවචරය කරන බොහොම රැඩිකල් වාදී වැඩක්, බොහොම විප්ලවීය වැඩක්. ඉතින් මේකට කොච්චරක් විවේක වෙනවද? කොච්චරක් සතිය තියෙනවද? කොච්චරක් මේ ධර්මතා ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය අපි ක්‍රියාත්මක කර දැක ගන්න ඕනද කියලා මේ හරි අමාරුයි. හරි අමාරුයි හිතන්න මරණ චිත්තක්ෂණයක මේක කරන්න පුළුවන්. හරි අමාරුයි හිතන්න මේක එක වචනකින් උත්තර දුන්න ගමන් කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ අනාථපිණ්ඩික හිතමාගේ තිබුණේ ඒ ශ්‍රේෂ්ඨකම නැත්නම් ගැඹුරු දකින්නගත නිසා එතුමා මේක යම් ප්‍රමාණයකට අල්ලගත්තා. ඒ අල්ලගත්ත නිසා සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරනවා, අනාථපිණ්ඩික ස්වාමීන් මේක වදිනවා, ආනන්ද ස්වාමීන් කැසට් ප්ලේයර් එකේ රෙකෝඩ් වුණා. දැන් වයර් ලයිට් ගියාට මේක රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඇපිටිපස ඇහෙන්නේ නැති වෙයි. නමුත් පස්සේ මේක අහන්නේ එතකොට රෙකෝඩ් වෙනවා. මෙන්න මේ සෙල්ලම වුණා. මේ සියල්ලම අපේ වාසනාවට වෙච්ච දෙයක්. සාර්පත්‍ය සංසේ දේශනා කරනවා න ඒවන්තේ කාපති සික්කිතබ්බක්. න මනං උපාදිස්සාමි. න චමේ වනෝනිශිත විඥානං භවිෂ්‍යති इति කියනකොට අනාතු වෙන්නේ කිසිචුමකට පණා වුණා. මේ මනස අල්ලනවයි කියලා කියන්නේ මගේ කියා ගන්නවා කියන්නේ අර එනෝ. මේ චිත්තක්ෂණය එහෙම නැත්නම් විචිත්ත භාවයට සැලෙන එක විචිත්තවහක ප්‍රතික්‍රියා කරන එක විචිත්ත භාවයෙන් කෙලෙස ඇති කරගන්න. ඊට කෙලෙස ඇති කරගත යුතුම නැහැ. ඒක නිවර්ණේ අවබෝධ කරගන්න අමුද්‍රව්‍යයක් බාඩපත් කරගන්න ඕනේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ ඒක ඇත්තටම මරණ චිත්තක්ෂණයේදී මරණික වේදනාවකින් දැද කරන්න පුළුවන් ද කියන එක සාමුතිලෝකේ නම් බෑ. නමුත් මේක පුරුදු කරලා කරලා පුරුදු වෙච්ච කෙනෙකුට මරණ චිත්තක්ෂණ චිත්තක්ෂණය ඒක මේ පැවිදිලා ඇවිත් නැත්නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා නමුත් හැබැයි ඒකට අවශ්‍ය අදුම කැඩම වශයෙන් කියන්න පුළුවන් කලින්ම සත්‍ය තියෙනවර ඇසුවිරු ඥානෙ තියෙනෝනේ ලෑස්ති වෙලා යන්න. ලෑස්ති වෙලා ගිය දවසක පශ්චාත්තාපයවිල වද දෙතිම ඒකට මුදකින් හොපතන්න පැත්ත කරලා දාන වෙනුවට මේ පශ්චාත්තාපේ වැඩ කරනකොට අරමුණේ හිත ගිලිහිච්ච බව, අතීතය අසුරු කරන බව, පශ්චාත්තාපේ ඉන්න බව කියන මේ තුනම එක පොදියට අල්ලන්න ඕනේ. මේ තුනම එකට වැඩ කරනවා. එක්කෙනෙක් ටික වෙලාවක් අල්ලන්නේ මේක ටික වෙලාවක්. හිත පිට ගියා කියලා හෝ පශ්චාත්තාපේ වශයෙන් හෝ සත්‍ය කර්ම කියන එකකින් අල්ලනවා. නමුත් මේ තුන එකට වැඩ කරනවා. ඒක නිසා සමත භාවනාවේදී මේ පරිපත්‍ය ධර්ම දේශනා කරනකොට ප්‍රසිද්ධ ප්‍රකාශයක් තමයි අතීතානුධාවන චිත්තං විඛෝපාණ පතිත සමාධිස පරිපන්ත අපි මේ සුද්ධ කරගත්ත දැනුමත් එක්ක උද්දච්චය පැත්තට ගියොත් අනාගත ප්‍රතිකාම් කරන චිත්තම් විකම්පිනම් විකම්පිතං සමාධිස පරිපන්ත මේව ඉන්නකොට හිතෙනවා මම ඊට පස්සේ මේ මේ දේවල් කරා මේ මේ විදිහට සලසුම් කරා ආර්ථික වශයෙන් දේශපාලන සමාජ වශයෙන් ඉති අර විශ්වාස වෙච්ච හිත ඉදිරියට පයි. ඊයේ පයින්නේ නව නිර්මාණ ශිල්පේ එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි කරගන්න අදහස. එහෙම නැත්නම් පරමෝද්යයට පරිසංකෘත විතරක වශයෙන් අනුන්ට උපකාර කරන අදහසයි. එහෙම නැත්නම් ඥාති විතරක වශයෙන් මම මේ දාන සැප වෙන ඥාතිකට දෙන්නේ කොහොමද කියලාද? මේ සේරම අකුසල කර්ම. අකුසල කියන්නේ වංචනික දාන. ඉතින් අර හොඳට තමන් භවනා කරගෙන සැනසීච්ච වෙලාවේදී අනේ මේක මගේ අම්මට දෙන්න ඕන තාත්තට දෙන්න ඕන අරයට දෙන්න ඕන මෙයාට දෙන්න ඕන එහෙම නැත්නම් මේක කිහිල්ල මාව තාවකෙන්නට කියන්න ඕනේ ආදි වශයෙන් ඉත ඇතුලෙන් හැමීට මෝදු වෙන්න පටන් අර ගන්නවා මේකට ගැළපෙන වංචනික ධර්ම. ඒ වංචනික ධර්මේ තණ්හාවෙන් ඇල්ලුවොත් මාන්නෙන් ඇල්ලුවොත් දෘෂ්ටියෙන් ඇල්ලුවොත්
ඒ සියුම්ම මතුවෙන එක ඇති අර හිත පිට ගියාම ඇති වෙන උද්දච්චය ඇති වෙච්ච වෙලාවේදී හිත සැලෙන එකෙන් වාසිය අල්ලගෙන හිත වටන්න පුළුවන්. ඉතින් ඒ නිසා යෝගාවචරය සතිය තියෙන්න ඕනේ. ඒ වගේම ලෑස්තිලා යන්නත් ඕනේ. ආවට පස්සේ මේ උද්දච්ච හිත ආපුවාම ඒක මිත්‍ය ස්වරූපෙන් දකින්නත් ඕනේ අහුවෙන්න. නමුත් උද්දච්ච ස්වරූපෙන් ඇවිල්ලා මේ ඥාති විතරක ජනපද විතක්ක, අමර විතක්ක, එහෙම නැත්නම් මේ ලාභ සංවිත්ත ප්‍රතිසංවිත්ත විතක්ක තමයි මේ දෙක අතර මැද කපකම කරන්නේ. ආනේ කල්ල ගන්න පුළුවන් නම් ඒක සර්වඥාශුනත් මුක්තිය කියනවා. කවදාකවත් කෙනෙකුට ස්වයම්භූ ඥාණයෙන් අහුවෙන්නේ නැහැ. මේ කල්ලතු අහලා තියෙන්නේ. ඒ වගේම මේක මේකේ තියෙන ආධිනව සලකන තරම් මොළ ධාතුව තියෙන්නේ. තර්ක ඥාණය. ඊට පස්සේ එන්නකොටම අල්ල ගන්න පුළුවන් වුණොත් උද්දච්චයට තනිකරම නැගිටලා බිම දාන්න බෑ. ඒත් ඒක අර වගේ විතක්කයක් හේතු වෙන්න ඕන දෙන්න එකතුනාට පස්සේ තමයි මේක ක්ලේශයක් නිවර්ණයක් වෙන්නේ. නමුත් කවදා හරි දෙක මේ කෙහෙල් පිටේ පොත්ත ගැලෙවා වගේ මෙන්න විතර්කේ ජනපද විතක්ක, ආමර විතක්ක එනවා. ඒක උද්දච්ච හිතත් එක්ක ඇසුරතුලින් මේ දෙන්න ගැටේ ගහගෙන භවනාව කරකෝල අඹරලා එක තැන කරකෝල හඳි දැකපු දවසේ ඒ එන තමන් තුළම අස්පනා පිට මේ හිත කරන වැඩේ දිහා බලන කෙනාට විතරයි කවදාහරි තේරෙන්නේ මේ හිත කවදාකවත් නිවනට යොමු වෙලා තියෙන්නේ මේක මගේ න්‍යාය පත්‍රය. නමුත් මේ හිත ඉසුඟු ලන්න එක නොතබ අපි කොහේ දෝ යන කාගේ දෝ න්‍යාය පත්‍රයකට මෙහෙව නැති බලනකොට කරත්ත බැලලා මේ න්‍යාය විතර තියෙන ගුණා හොඳයි. අපි මේ මොකද කරන්නේ? මේ හැම දෙයක් කරාම මායාවේ බලවේග ක්‍රියාත්මක වෙන දකින්නකොට අපි මෙව ජයග්‍රහණ කියලානේ හිතාගෙන ඉන්නේ. ඒ භාවනාවේ හැම වෙලම ප්‍රතිපල. ඇත්තටම කියනවා නම් ඒ ඇමරිකාව වගේ රටවල භාවනා විකුණන්නේ මෙව වගේ. ඒගොල්ලෝ භාවනා කරනකොට ඕගොල්ලන්ට ලාභ සත්කාර වැඩි වෙනවා. ඕගොල්ලන්ගේ ලෙඩ රෝග සනීප වෙනවා. ඕගොල්ලෝ ළඟින් අමුතු කම්පන වේගය යන්න හදනවා අත තිබ්බහම සුව වෙනවා කියන්නේ. ඉතින් මනුෂ්‍ය ඩොලර් 500ක් බලන. ඩොලර් 500 වෙනද සමාන දෙකක් භාවනා කරනවා. ඒකල කියනවා පත්‍රේ ලියනවා මට මෙච්චර සුව සේවා සුව කිරීමේ ශක්තිය ලැබිලා තියෙනවා. මට මේ දේවල් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ හිතනනම් පොලිඩෝල් බොල් වහකයි මෙච්චර ජඹුරු නෛර්යානික ශීශක් ධර්මයන් බඩගෝස්තරයක හදාගන්න. මෙච්චර ලස්සන මේ ඇත්තට මේක කරන්න බෑ කවුකාරය. මේක කරන්න බෑ සීලින් නැති කෙනා. මේක කරන්න බෑ භවනා නොකමින්. ඇත්තටම භවනා කරලා තියෙනවා. ඇත්තටම ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිඵලයක් නැවත ආයෝජනය කරන්නේ කාමයි. ඉතින් මේ ගැන කතා කරන්න ගියාම අපි ප්‍රචිත්ත භවනා මධ්‍යස්ථාන වලට සන්දර්භ වලට එහෙම නැත්නම් ඒ දර්ශන වලට විරුද්ධව යනවා වගේ පේනවා. නමුත් නිතර සුද්ධ කරලා දැකගත්තේ නැත්නම් හරියනවා කියන්නේ වරදිනවා. වරදිනවා කියන්නේ හරියනවා. ඒ නිසා අපිට මේ උද්දච්චය එනකොටම උද්දච්ච වශයෙන් පීඩා විඳින එකක්. නමුත් උද්දච්ච ප්‍රයෝජනට අරගෙන ඒක තව කෙනෙක් ඉතින් වාසිය ලබන්න, තව කෙනෙක් දඩමීම කරන තමන්ගේ මාන්නය වඩන්න, තව කෙනෙක් දඩමීම කරන තමන්ගේ තෘෂ්ණාව වඩන්න හිත ගහන ගැට, හිත ගහන දහංගට දිහා බලනකොට යකෝම සමානයි. ඒ කාගත් උද්දේශක අශලකමක් නරක ගතියක්වත් නෙමෙයි මේ තමයි හිතේ. ඒක නිසා මේවා එන්න ඇරලා මම කියන නැවතත් කියන මේ ආධුනිකයෙකුට ටිකක් සැර වැඩි ඇති තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් සුතුමේ ඥානෙත ඔය හේතු වේවා කියලා මම මතක් කරන්නේ. ඔය භාවනා කරන යනකොට අල්ලගන්න. අල්ලනකොට තේරුම් ගන්න වෙනවා මේ උද්දච්චකුප්පත මේ කියන චෛතසික දෙක එතරම්දී කියන වැඩ කරද්දී අපි මෙතෙක් කිව්වේ මේකද වෛර කරන්නේ. එලිකරපු නිසා මේවා හැප්පෙන්දි බෙලි වැඩි වෙනවා. ඒ නිසා දවසක සිද්ධ වෙනවා උද්දච්චය කිව්වට නතර වෙන්න එපා. උද්දච්චය ඇසුරු කරන්නේ අනාගතයට පන්නේ හිත. ඒකට භව නෙට්ටිය කියන වචනේ සර්වඥාන්සේ පාවිච්චි කරලා තියෙනවා. කිසිම චිත්තක්ෂණයක් පුද්දච්චණෙවි ඉස්සරහට කොන දාන්න තුන නතර වෙනවා. එයා ඊගාව චිත්තක්ෂණයට කොක්ක ගහලාමයි නතර වෙන්නේ. අර නාටම් බිලගිනේ කොක්ක දැකලා තියෙනවා මම දන්නවා. මුත්තල්ලන්නේ අංගල ගහගෙන තියෙන මේ කොක්ක හැම කෙනෙක් ගාම තියෙන ඔක්කොම නාගන්ලා තමයි මේ චිත්තක්ෂණේ බර ඊගාචිත්තක්ෂණේ දෙන්නේ ඇන්ට ඉතාලම දක්ෂ
නඩවිලා. ඒක ගහගන්න කොක්ක තමයි භවනෙත්‍ය කියලා කියන කටේ කියන තමයි තියෙන්නේ. ඒක කියලා කියනවා හරි බරයි. හරි බරයි ඇත්ත. ඉතින් මේක කියන්නේ කියලා කියනවා. මේ චිත්තක්ෂණ වල මේ චිත්තක්ෂණ නතරල ඊගා චිත්තක්ෂණ තියන. ඒ භවනෙත්‍ය වැඩ කරන ඔය උද්දච්ච චෛසිකය. ඉතින් මේක මුළු මානවයාගේම මනස තමන්ගේ manussත්වය හරහා manussත්වය තුළ තියෙන වැරද්ද හරහා විචක්ෂණ බුද්ධියෙන් බැලුවොත් විමසුණුනේ බැලුවොත් අපි අවුරුදු 40,000ක මානව ඉතිහාසය තමයි ඔය චිත්තක්ෂණය අවබෝධ කරගන්නේ. මේ පරිණාමයේදී කෙළුවේ අපිට එන අනතුරු වලට අපි හැඩ ගැහිලා. අපි කවදාකවත් නිවනට හැඩ ගැහිලා නැහැ. අපි හැඩ ගැහිලා තියෙන්නේ අනතුරුට. ඒ නිසා එන හැම එකක්ම අනතුරක් විදිහට දකින්න අපිට උගන්ලා දෙන්නේ අපිට කියන්නේ නම් ශාසන අන්තර්ගතානේදී මුර්ග සංවැස්සක් පහිනේ මුර්ග සංවැස්සට වෙච්ච මිනිහා දෙවිච්ච මිනිහට අනිත් මිනිහා වෙන්නේ හතුරෙක් වගේ වෛරක්කාරයෙක් වගේ අහුවෙන අහුවෙන දේ අවුදයක් වගේ පපකන මැරෙනවා. ආරස්සාව ගැන කල්පනා කරන හැම චිත්තක්ෂණයකම අපි ඉන්නේ මුර්ග සංවැස්සට තිබෙනවා. අපිට මේ චිත්තක්ෂණේ අනාරක්ෂිතයි. අපිට ආරක්ෂාව දෙන්නේ ඊගව චිත්තක්ෂණේ. ඒ හැම ක්‍රියාවක්ම වැඩ කරන්නේ උද්දච්ච චෛසිකය හරහා සම්පූර්ණ මනෝ විකාරයක් කරා. ඉතින් හදන හැම දෙයකින්ම වෙන්නේ වර්තමාන මොහොත නැති වෙනවා, සමාධිය නැති වෙනවා, කරගෙන ඉන්න භාවනාව කැඩෙනවා, ඒක උද්දච්චයට යනවා. ඉතින් මේවා අපි පුළුවන් නම් බලන්න ඕනේ මේක නෑ කියන්නේ. මේක නෑ මේක විරුද්ධ ශාක්‍යක උද්දච්චින හැම වෙලාවෙම බලන්න උද්දච්චය ඇවිල්ලා තියෙන වර්තමාන මොහොතේද අරමුණේ ඉඳද්දිද සමාධිය තියේදීද ඊතර ගන්න ළමයි අරමුණ අධ්‍යාහක ළමයි සමාධිය අවශ්‍යකු වෙලාවක තමයි තියෙන්නේ. අන්න ඒක දකින්න පුළුවන් චෛතසිකයේ වශයෙන් මම පුත්කලිව දකි පුත්කලිව දකින්නේ සතිය. සතියට පුළුවන් මෙන්න මේ වර්තමාන මොහොතේ නැති බවත් අරමුණ දිලීලා කියන බවත් විචිත්ත භාවයට හිත පත්වලා තියෙන බවත් සමාධියේ නැති බවත් සතියට දැක ගන්න පුළුවන්කම නිසායි මම මේ සමාධියට වැඩිය සතියට ගරුකරන්නේ. කරන්න කියලා ඉල්ලා සිටින්නේ සමාධිය පෙරලියක් සිද්ධ වෙනවා චිත්තක්ෂණ ඉදිරියට පයනවා අරමුණ ගිලිනවා ඒ වුණත් ඒ බව අර හොඳට පුරුදු කරපු සතියේ බලන්න මෙන්න මේක හැම කෙනෙකුටම තියෙන මැරෙන්නේ ඉස්සලා කරන්න බලන්න තියෙන අභියෝගයක් ඒ නැත්නම් අභ්‍යාසයක් මං කියන්නේ බොහොම උතුම් අභ්‍යාසයක් කියලා නැත්නම් ආධ්‍යාත්මික අභ්‍යාසයක් මෙන්න මේ විදිහට උද්දච්ච කොක්කුච්ච කියන චෛසික දෙක දිහා ඒක වෙද්දිම අයින් කරන්න හදන්නේ නැතුව බිහිලා ගන්න හදන්නේ නැතුව බලන්න පුළුවන් තරමට සතියක් සමාධියක් ඇති වෙච්ච තලසුනා යෝගාවචරයේ උද මේ දේ හරහා ලැබිය හැකි ස්පර්ශය මේ දේ හරහා ලැබිය හැකි මානසික සාන්තිය විචතර කරලා දෙන්න ඉති කාලේ මම ගත කරන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම දේශනාවේ මෙතෙන්දි මට සිද්ධ වෙනවා මේ අසංස්කාරික සසංකාරික බේදය කියලා දෙයක්. සචේතනික අචේතනික බේදය කියලා දෙයක්. සවිඥානික අවිඥානික කියන කිබේදය කියලා දෙයක්. ඉතින් අපි සිංහලෙන් කියනවා හිතලා කරනවද නැත්නම් හිතෙනවද හිතනවද හිතෙනවද කියන එක දෙක. මේ භාෂාවේදී සකර්මක අකර්මක වේදිර දානවා ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා දාලා තිනවා මේක දන්නා නම් භාෂාවක ඕනම කෙනෙක්ගේ භාෂා විචාර දෙක කියලා මම කියනවා මේක දන්නේ නැත්නම් මේ මනුස්සයා උපත්ති භාෂාවවත් දන්නේ නැහැ කරන දෙයද කරන දෙයද කියලා ඉතින් මේකට තව වචන විශ්ලේෂණ කිරීමෙන් පොඩි උදාහරණ ටිකක් දෙනවා ඇහැ සම්බන්ධයෙන් බලනවා පෙනෙනවායි කියලා ඕනම කෙනෙක් පිළිගන්න සංසිද්ධි දෙකක් කන සම්බන්ධයෙන් අහනවා ඇහෙනවායි කියලා සංසිද්ධි දෙකක් ගන්ධ බලනවා ගන්ධ දැනෙනවා රස බලනවා රස දැනෙනවා කයට පහස විඳිනවා කයට පහස දැනෙනවා හිතට හිතනවා හිතෙනවා අන්න මේ දෙකේදී මේ උද්දච්චය සහ කුක්කුච්ච කියන චෛතසික දෙක පිළිබඳව යම් කිසි කෙනෙක් අඩු ගන්න පරිණක භාවනා ඉන්න දෙකේදී කියන්නේ පදේශනා ගන්න කියලා දී ඇති වාතාවරණයේදී ආනෙකට ඇති වාතාවරණයක ඉන්න වෙලාවක් වගේ කියලා එවිලදී කොච්චරක් දේවල් මේ භාවනා දි තමන් කරනවද කොච්චරක් දේවල් භාවනා තමන් කරනවද කියන්නේ. මාසිකාලින අභිධර්ම
ගුරුවරු නැත්නම් අටුවාචාර්ය වහන්සේලා සසංකාරික අසංකාරික බෙදීර දාලා තියෙනවා. අපි ධර්ම පිළිගන්නේ ඉගෙන ගන්න කාර්යය අනිවාර්යයෙන් මේක දැනගන්න. සසංකාරිකයි කියන්නේ මෙහෙවීමක් සහිතව. අනුන්ගේ හෝ තමයි. අසංස්කාරිකෝ කියන්නේ මෙහෙවීමක් නැතුව. ඉබේ සිද්ධ වෙනවා. මේ විදිහට බලන ඉන්නකොට අපි හිතමු මේ බෙදී අල්ලගන්න හිතනවාද හිතෙනවා කියන එකට සර්වතනති ආමත්ම සූක්ෂම ආමත්ම ප්‍රඥාවෝචර ක්‍රමයක් කරලා දිර තිනවා මේ හුස්ම කියන එක අසංකාරික සසංකාරික දෙවිදියටම කළ හැකියි හුස්ම කියන එක හිතලත් කළ හැකි එහෙම හිතුවේ නැති වුණාට නින්දදී සිද්ධ වෙලා හෝ අනනල ගැට ගන්න ඒ නිසා සර්වඥා චක්ක අලලා දීලා තියෙන්නේ අසංකාරික සසංකාරික කියන රටවල් දෙක අතර තියෙන පාලම තමයි අරමුණක් ආනපනතින ශීෂ්ටත් ඒකයි ඒ නිසා අපි වාඩි වෙලා අපි උදේක දර්ශනය අපි උදේක ප්‍රතිෂ්ඨිත නැවත යනවා නම් අපි වාඩි වෙලා ඒ වාඩි වෙලා කිසිම දෙයක් කරන්න නැතුව චේතනානේ සසංකාරක මොකක්වත් නැහැ සවිඥානික මොකුත් නැහැ පක්තල වෙලා ගන්නවා මේ පක්තලේ දිනනවා කියන්නේ හරි බෑ හරි බෑ ගිහිල්ල තියනවා සමබරද මේක සහැල්ලුවෙන් තියනවා කියන්නේ මේ සහැල්ලු කියන වචනයත් එක්ක යන්නේ අසංස්කාරික දෙපාමයි සසංකාරික හැමදේම මානසික ආතතියක්. සසංකාරික හැමදේම මානසික අසහනයක්. ඒ වෙනුවෙන් අපි අසහනය නැති වෙන්නේ සියලු දේ අසංකාරික යන්නයි. අසංකාරික යන්නල බලනවා දැන් මේ වේදිකාවේ මොන නාටකමක්ද යන්නේ. එතකොට හුස්ම පේනවනම් මොක ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න මේ පේනවනම් කියන වචනේ පේනවනම් අසංකාරික හුස්ම දිහා බලන්න පුළුවන්. අර මුළු ලක් කරා අමොන් කරන්න. හුස්ම බලන්න ගත්තොත් පනාවුල. එන හුස්ම ගන්න හිතෙනවා. ඉතින් උ නල් බිබින්න වගේ බිබින්න පටන් අර ගන්නවා. මේ ආනපාන කරනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? ටික වෙලාවකින් ඉෂේක් එක්කුණා. පළවෙනිම ප්‍රතිපල. බලන්න. එතකොට මම දැනගන්න ඕනේ මේ හුස්මවත් ගන්න බෑ භාවනා කරන මිනිහට කියන්නේ. මේ කිතර ඉඳදී කරතේ. නිකන් වැඩ කරනකොට ඕන කෙනෙකුට හුස්ම ගන්න පුළුවන්. නමුත් මේ භාවනා මධ්‍යස්ථාන කියනවා හුස්ම ටිකවත් ස්වභාවයෙන් ගන්න බෑ. ඒක මොකද? මේ දේවල් කරලා ඉක්ම මිලකල ප්‍රතිඵල ගන්න. මේ කලක් ඒ නිසා හද ගොඩාක් කල් යනවා අසංස්කාරිකෝ සිදින හුස්ම දිහා බලන්න. හැබැයි මේම හිතාදාන ගියාට බනහර ගියාට තමයි ඇත්තටම සසංකාරිකෝ හුස්ම ගන්න ඕනේ නැති වුණාට අපේ හිත අපිට කියලා නෙවෙයි මේ කටයුත්ත කරන්නේ ඒ නිසා අඳුරේ භාවනා කරන ඉඳපු ගමන් ගන්න සුවාසය ගන්න ඊට පස්සේ ආනෝ මේක මම ගත්තද ගැනුණාද කියලා දැන් මම මයි ළඟට ඇවිල්ලා ආනෝ සාන්තේක මම කෙරුවද කියලා ඉතින් මම දන්නවා ඒක මම ආනෝ ඊට පස්සේ ඇත්තටම වුණාද කෙරුවද කියලා තමයි ඇත්තටම අනුකම්පා කරන්න ඕනේ යෝගාවට ඉතින් තමයි මම යන්නේ අඬලා. ඒ මොකද මම ගන්න උත්සාහය කියන්න හදන්නේ මේ පරියන්ක භාවනාජිවි සසංකාරික සිහි දේවල් නතර කිරීමට ගන්න ප්‍රයත්නය. ඒක නැවතත් කියනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන මේ චිත් සංකාර ධර්ම තුන නතර කිරීමට ගන්න ප්‍රයත්නයක් තමයි අනපන සති කියලා කියන්නේ. ඒ නිසා මේකට අනුග්‍රහයක් වශයෙන් ආරක්ෂක ස්ථාන දෙහිලා භාවනා මධ්‍යස්ථාන කියන්නේ සද්දනතරන් දීලා හොඳ පටල අරමුණක් කරන් දීලා ඉරියව කරන් දීලා බලනවා හිතට කිසිම චේතනාවක් නොකර සබාසිද්ධිය දිහා බලන්න පුළුවන්. ඒ සබාසිද්ධිය වශයෙන් අපිට පේනවා නම් අපේ හිතුම නිදර්ශනයක් වශයෙන් ආනපන. ඒ ආනපන හිතලා ගන්න එපා. හිතලා ගන්න හැම වෙලාවකම බහන අවුල වෙනවා. හැබැයි මතක තියාගන්න අපි හිතලා ගන්නෙ නෑ කියලා අදිස්ථාන කරන ගියාට අපේ හිත අපි කියන විදිහට වැඩ කරන්නේ ඉඳගොන් ගැනෙනවා ඒකට බයිල කරන්න එපා. මේ තමයි අනාත්මය කියන්නේ. මේ කියන්නේ තමයි පාන කරන්න බෑ. සමහර වෙලාවට හිතපු ගම එයා හයියෙන් හුස්ම ගන්නවා කමන්නේ. තමන් මේක සමාදම් වෙන්නත් එපා. සාදු කියන්නත් එපා. මේක බලක් ගන්න බෑ. මුලදී බෑ. ආන්නේව කරගෙන කරගෙන යනකොට අපේ හිතම මේ දිග කතාව කෙටි කිරීමට ඒ පුද්ගලයාට මේක ගැන හිතනවා කරන්න නැතුව ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන් කියලා. බලාගෙන ඉන්න පුළුවන් නම් මේ සසංකාරික අසංකාරික ભેදයේ දන්නේ නැති නිසා කොච්චර ඉන්ධන දවනවද කියලා හිතනවා නම්
යම් වෙලාවක ආසනස්කාරක ක්‍රියාවට හිත දාපු ගමන් අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අවශ්‍ය හුස්ම ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අසංකාරික සසංකාරක ભેදේ දන්නේ නැතුව කරන්ඩයි කෙරෙන්ඩයි දෙකම දැම්මොත් දිගටම හයිය හුස්ම ගන්න. එනිසා යම් වෙලාවක භාවනාව කෙරෙන තැනදී යනකොට අසංස්කාරක තැනදී යනකොට ඉබේම තමයි තේරෙනවා දීගං වාසසන්තෝ දීගං අසසාමීති ප්‍රජානාති කියලා දීර්ඝෝස්ම දීර්ඝෝස්මසේ අවබෝධ කරගන්නට රසං වාසසන්තෝ රසං අසසාමීති ප්‍රජානාති කියලා තේරෙන දැන් ඉති සංසිද්ධ. දැන් එන්නේ වෙන දේ දිහා බලන්න වෙන දේ වෙන්න ඇරලා ඉන්නවා මිස හුස්ම ගන්න යන තිනකොට තැම්පත් දැන් මේ තැන්පත් වෙනකොට ඔන්න මම ඔයගොල්ලෝ වෙන තැනකට ගියා. ඔන්න අතීත හිතිවිලි එන්න ගන්නවා. ඔන්න අනාගත හිතිවිලි එන්න පටන් ගන්නවා. දැන් යෝගාවචරය කියනවා මේ යන්තම් හිත ආණ්ඩුපත් වෙනකොට ආනාපාන සංසිඳනකොට ඇත්තටම වේදනට නොති පිච්චතරම් වේදනා සියුම් ශබ්ද සාහිතිවිලි කොච්ච දානවා. මේ කොච්ච දාන හැම හිතිවිල්ලක්ම ඇහැට වැඩිච්ච ගුණක් වගේ බේහ දාන තුවාල කරවෝ වනයක් වගේ අර තිබුණට වැඩිය වද්දල් වෙනවා තිබුණට වැඩිය ඒකට කියනවා කුප්පන ගතිය කියලා රූපන ගතිය කියලා ආනී ගතියට ආවපස්සේ දැන් මේ යෝගාවචරය දන්නේ මේක භාවනාවට බාධාවත් නැත්නම් භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයි භාවනාවට බාධායි හිතල කරන්නේ භාවනාවට ලාභයි ඉබේ සිද්ධ වේදනාවක් උනත් ලාභයි වේදනාවක් කියන්නේ ඇඟට හිත ඇවිල්ලා ඇතුලේ හිත තියෙන්නේ නරක දෙයක් ළඟින් ඉන්න වෙනම කතාවක් දුක් වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් ඒක අද්දුටුව ප්‍රත්‍යක්ෂයි මම දැන් මෙතන කියන්නේ. එන්නේ නැගේ හිත තියෙන්නේ. ළඟින්ද හම්බෙන දේ හොඳ දෙයක් නෙමෙයි. නමුත් සහතිකයක් හම්බ වෙනවා වේදනාවක්, සද්දයක්, හිතවිල්ලක් එනකොට වර්තමාන මොහොතේ තියෙන්නේ. දැන් අපි මන් යනවා අඬවන්න හිතවිල්ල දිහා. ඊට පස්සේ පිළිතර ගන්නවා. වැඩනවා. හිතා අර වගේ සංසිඳන පැත්තට සංස්කාරක උසුදිය බලන්න. එතකොට මේ හිතවිලි දිහා කෙනෙකුට සපේලා කියන්න පුළුවන් මේවා හිතන දේවල්ද හිතෙන දේවල්ද කියලා සම්පූර්ණ කතාව වෙනස්. යෝගාවචිත වෙනවා පැත්තක වෙන්න බලන් ඉන්න වෙනවා මේක මම හිතුවද එතමද හිතුණාද. දැන් යෝගාචරය මනු දෙකක් කරගෙනවා හිතපු දේ එක මල්ලක. හිතෙන දේ එකමලක දැනුත් මම සාහිතිකයක් දෙනවා 99ක් හිතෙන දේවල් එන්නේ මේ වගේ කිසිම අකුසලයක් නෑ නමුත් යෝගාවචරයේ අයිතිවාසිකමට මේව ගැන දැනෙනවා ඒක අකුසලයි මේ ඉබේ පහළ වෙන මේ හිතවිලි මේ ආකයන්යි ඔඩොක් විදාන කනවා කියන එක බුත්ජඥයාගේ තියෙන සුවිශේෂී ත්‍ප්පය බුත්ජඥයා හරි කැමැති ආගෙන සේරම ඔඩොක් විදාගෙන භාවනා කරන හිතවිලි එනවා කොත් ඇහුවොත් නැත්නම් උසාවියට නංගල හරස් ප්‍රශ්න ඇහුවොත් මේවා හිතනද භාවනා කරන්න ගියේ නැත්නම් ඔබ හිතුවද කියලා ඒක දන්නේ නැහැ මොකද ඒ තරම් අර හිතවිල වල අභිරමණය කරලා ඒවද පීනලා නමුත් නැවත නැවත යාට කමඨාන සුද්ධ කරලා දෙන්න වෙනවා හිතකට හිතවිල එන එක උඹට විතරක් නෙවෙයි බුදුහාමුදුරන්ට සිද්ධ බුදුජානනාංශයක දේශනා කරලා දැනනසු විවේක පරිසරයේ ඉන්න වෙලාවට උන්වහන්සේ නිකම්ම ඉස්නඩු අනිමේ රජුරු මේ දුප්පත් මිනිසුකින් අයබදු අය කරන්නේ නැත්තම් කොච්චර ලේසිද කීන මිනිහකින් ගත්තර කමක් නැහැ අනේ මේ දුප්පත් මිනිහගෙන් අයබදු ඇති කරාට පස්සේ මේ මනුස්සයා පුදුම තැවිල්ලකන තැවෙන්නේ කියනකොටම පිටිපස්සේ එක්කෙනෙක් කියවලු ඕක තමයි ගීගිය අතරින් නැති ඉඳලා රජ වුණා නම් টොප් එකට දෙන්න දෙන්න අපි ප්ලෑන් එකක් ගහලා පස්සවුරු චනස්වත් දාලා කරමු දැන් වුණත් තමයි එතකොට බුදුහාමුදුරුවෝ කල්පනා කරලා බලනකොට මාරමසිය. එයා බලාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ හෝ ඉන්වගේ පොද්දල්ඛනක තේනකොට වැඩි දුර යන්න ඕනේ නැහැ. ඒ ආස්ථා ප්‍රයෝජනක. ඉතින් ඒක බුදුහාමුදුරන්ට සිද්ධ වුණා. නැහිතන්න මාරයා කොච්චර විජ්ජජන තිබුණේද කියලා මේ සර්වඥතාත් ලැබපු බුදුහාමුදුරු ළඟටත් ඇවිල්ලා මේ විදිහට යෝජනා කරනවා. අපි ආවනම් මාරයාට තොරණ ගහලා පුලත්තක් දීලා අනේ යහපත් හොඳ ආර්ථික යෝජනාවක් මට ආවේ කියලා ඒ මනුස්සයාට මේ මැග්සේසී සම්මානය දෙන්න ඉඩ තියෙනවා. ඒක නැත්නම් මේ නොබෙල් ප්‍රයිස් එකක් දෙන්න ඉඩ තියෙනවා. මට ටොප් 10000ක් ආවා. අද දින හරියක් නොබෙල් ප්‍රයිස් මාර්ගයට. දින තරම් මැග්සේසී සම්මාන සියල්ල කාම ගන්න. අපිට හොඳක් කියලා දෙන්න හම්බෙලා නැහැ.
ආශයකට එක් කරන්නයි හම්බ වෙන ලබිද්දාත් ආගොඩ විතරයි මේ ළඟදී ආවන් සාන්තු විතර හම්බුණා දෙන්නේ නැහැ මෙහෙම මොකද ඒගොල්ලන්ට ඕනකමකුත් නැහැ අපිට දෙන්න තෑගි ඒගොල්ලෝ බබාගෙන කෑමට ප්‍රශ්නෙකුත් නැහැ නමුත් මේක සියුම් මට්ටමින් අපිට සිද්ධ වෙනකොට මේක හිතනවාද හිතෙනවාද කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ හිතන උන්වහන්සේට හරියටම කියගේ ආශාංශේ ඥාන දැන් ඒ ඈ නැහැ සම භාවනා කරන එක නා කම්කාන් සුද්ධ කරනකොට චෝදනා කරවට කමන්නේ නැහැ. සම්දාන් වාස්තාව දැම්මකට කමන්නේ නැහැ. මට භාවනා කරනවා හිතේට එනවා කිනමුත් මේ ප්‍රශ්නයක් අක්මස්ථානාචාරවලින් ඇහෙන්නේ දෙතියෙනවා. මොකද්ද? මේ හිත ප්‍රියද? හිතිච්ච දෙයක්ද? මේකට ලෑස්ති වෙලා යනවා නම් 99%කට වැඩිය මේ හිතිවිලි අයිතිවාසිකම් නැති නන්නතර අවජාතක දරුවෝ. අපි මට උපනිසාතික ලියන්න පටන් ගත්තොත් මගේ කියාගෙන කවුදාකවත් අපිට ඉස්පාසුවක් වෙන්නේ උයාගත්ත බතක් කන්න හම්බ වෙන්නේ. එලාගත්ත වැදිරුක බුදියන් නම් වෙන්නේ. ඒ නිසා කවදා හෝ යෝගාවචරය මේ උද්දච්ච කුච්ච කිමේ චෛසික දෙක හරහවෝ චිත්තාන් වචන හරහවෝ යසයිස්කාරික සසංකාරක ભેදය අල්ලගන්න පටන් අරගත්තොත් මේ මනුෂ්‍යට තේරෙයි අපි කිසිම අදාළතාවයක් නැති කොහේදෝ යන හිතවිල්ල මගේ කියාගෙන පශ්චාත්තාප වීම නිසා අපි භාවනා කරන්න කම්මැලි වෙනවා කියන්නේ. භාවනා විතර මේක මතුවේන්නේ නමුත් ඒක භාවනාවට කම්මැලි කරලා එලවලා දාන ක්‍රමයකට කියන. ඒ නිසා යෝගාවචරයට අසංකාරික සසංකාරික බීජ දැනගන්න බැ ආනාපාන වගේ රූප කර්මස්ථානෙක හිත කුළුරේ නැහැ. ඒ ශාන පරිදුල සමාන විතක මේක මෛත්‍රී භාවනා හරහා යන්න පුළුවන් මෛත්‍රී කියලා කියන්නේ සසංකාරික දෙයක් හිතල කරන උත්තරෝසය කියන්නේ සසංකාරික දෙයක් ආනාපාන විතර සසංකාරික සසංකාරික දෙක අතරමැදට යන්න පුළුවන් මේකේ තියෙන මේ වෙනස මේකේ තියෙන මේ ගැඹුර මේකේ තියෙන මේ අසංකාරික සසංකාරික දේශ සීමාවේ තියෙන මේ පාලන බුදුචන්නාංශයේ ආම්බර දීපේ කන්නේ ගොඩාක් කල්පගේෂණ කළ කරපු ඊටමචේ යම් දවසක ආශාස ප්‍රසාසි පස්සම්බයන් කාය සංඛාරං කියලා ආශාස ප්‍රසාස දෙක කය විශ්ින් සකස් කරන අන්තිම අදුම දේ. සජීවි කයකට ජීවීතු අන්තිම අදුම කායික ක්‍රියාවලිය කරන හුස්ම. මේ හුස්ම නතර වේගන ගිහිල්ලා අඩු වේගන ගිහිල්ලා හුස්ම නොදැනි ඒ පණ තියෙන හුස්ම නොදැනි හුස්ම කියන නිමිත්ත නැතුව ඒ සතිය තියෙන හුස්මේ කියන එක ස්පර්ශ කරන්න බැරි වුණත් සමාධිය කියන එක මේ සසංකාරික ස්ථානයේ ඉඳලා අසංකාරික ස්ථානට සතිය ගෙනියන එක සසංකාරික ස්ථානයේ ඉඳලා අසංකාරික ස්ථානට සමාධිය ගෙනියනවා කියන එක දියටින් ඉන්දර ගෙනියනවා වගේ වැඩක් ඒච යෝගාවචර දැනගන්න උෂ්ම දිවිගණ යන තැනට එනකොට සත්‍ය කඩා ගන්න නරකයි සමාධිය කඩා ගන්න නරක ඒකට යෝගාවචර චෝදනා කරන නිමිත්ත නැති වෙනවා අරමුණ නැති වෙනවා ස්වභාව ලක්ෂණ නැති වෙනවා කියනවා කාණ්ඩයව වල්පතල්ලන්න හදුවා ඒක බාධා නැමේ ඒක තමයි අභ්‍යාසය ඒක තමයි යෝගාවචර දෙන අභියෝගය අන්න එතනදී හිත සැලෙනවයි කිව්වොත් සත්‍ය කැඩෙනවා සමාධිය කැඩෙනවා නිවර්ණ බාටපත් වෙන පශ්චාත්තාප වෙන කෙලෙස් කඩා ගන්න නැතුව යන කෙනෙක් නම් ඔන්න මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් භව්‍ය පුත්තලයේ අසපාරමිත අපිරුල තියෙනවා ශ්‍රී හේතුක ප්‍රතිසන්දියක් කියනවා කියලා එතන චක්ෂු සාධික කාමය ඉතින් තම ආනාපානයේ දෙවෙන වෙලාවේදී රසම්බයන් කාය සංකාරයක් කියලා කාය සංස්කාර සංසිද්ධ වෙලාදී get get එළකට චුන්න වෙලා තුන චන්න වෙලා තුන ඒ මුච සතිය හදාප ගන්න නැතුව එහා පැතර ගෙන්න එක දෙක ඒ වෙලාවේ හිත පිළිගෙන මේ හිත විලි හිත ලගන්නේවද හිතෙන දේවල්ද කියලා මේ දෙකත් වෙන් කර ගන්න පුළුවන් නම් මං කියන නිවන් දකින්න ඕනේ නැහැ කියලා මේම ඇති මේම ඇති ඒ යෝගාවචර තමයි ඇති වෙන විශ්වාසය මෙච්චර කෙලෙස් සහිත ලෝකයේ මෙච්චර ඉසුමුලන තරම්වත් ඉදමත බා මානසික ආශාන ආතතිතින ලෝකේ අපි මේ කොහෙදෝ යන Tamanta aiti නැති ඉබේ පහළ වෙන හිතිවිලි වගේ අල්ලගෙන මම කියාගෙන ඒක සංස්කරණය කරන්න ගිහිල්ලා අන්තිමට පච්චත්තාප වෙලා ගත කරපු ජීවිතයේ මේ අසංකාරික සසංකාරික මාරුව කිසිම න්‍යායපත්‍රයක් නෙවෙයි සිද්ධ වෙන්නේ
ඒක පිළිබඳව කාටවත් හෑන්ඩ්බුක් ලියන්න බෑ. අපි නිකන් භවනා කරගෙන ඉන්නකොට අසංකාරිකව හිතවිල්ලක් එනවා. අපි දන්නේම නැතුව අපි අතීත රුචර්චක නිසා ඖෂධ ලක්ෂණ නිසා එබ්බෙහි නිසා අර හකන හිතවිල්ලට අත දානවා. නාපු ගමන් සසංකාරිකව. අනකලතල් සතිය නැති ඊට මේ සසංකාරික අසංකාරික අපේ හිතවිල්ල සසංකාරක සංස්කරණේ කරන්නේ සන්නාව හෝ මාන්‍ය හෝ දික්කෙන්න කොකුතුන් තමයි තියෙන්නේ. තණ්හාව නිසා මේ කොක්කට වදිනවා කොක්ක. නැත්නම් මාන්‍ය නිසා වදිනවා නැත්නම් සංඛාය දිට්ඨි නිසා වදිනවා. ඉතින් ඒක නැති කෙනෙකුත් නැහැ. ජීවිතේ ඒක නැති කෙනෙක් නැහැ. ඉන්නවා. මෙන්න මේ යාන්ත්‍රණය සිදුවෙන හැටි දකිනකොට සර්වඥාන්සේ සඳහන් කරන මහණිය ඇත්ත වශයෙන්ම නම් මේක දුක තමයි. නමුත් මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ අවබෝධ කරන එක. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා අවබෝධ කරනවා විතර සපක් මිනිස් ජීවිතේ වෙන්නේ. මොකද මේක අපි කවදාකවත් කරපු නැති ඇස්සට දාපු අභියෝගයක්. කරන්න බෑයි කියලා අපේ අම්මලා තාත්තලාත් අපිට කියනවා. ඉස්කෝලේ ඉන්න ගුරුවරුත් කියනවා බෑයි කියලා. දේවවාදී සිල් දෙන බෑයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා බැරි එකක් නම් බෑ. බෑ කියලා බැරිද මලි බෑ කියලා බැරිද මලි බෑ කියලා බැරිද මලි බෑ බෑ බෑ. මන් නම් කියන්නේ එහෙම කෙනෙක් නැද්ද කියන කොටන්න දුරකින් කියලා පුළුවන් කියන කෙනෙක් එක්ක වතුරු වීදුව කර කවන්නේ බොන එක වගේ. ඒ නිසා අධ්‍යාපනය පිළිබඳ මට අදී ලැජ්ජාවක් තියෙනවා. එනෝ ජීවිත හුත්තම කාලේ මම ගත කරලා තියෙනවා. මම ඉගෙන ගන්න දක්ෂෙක් නෙවෙයි. නමුත් ඒ ඉගෙනපු ඔක්කොම හරි අනුකම්පාවෙන් මෛත්‍රිය ගන්නකො බොරු ගොඩාක් නිසා මම විශ්වවිද්‍යාලෙ ගියා. ගිහිල්ලා පශ්චාත්පාදික කරනකොට වමාරුක එකක් කන්න වගේ මට තේරෙනවා. මොන්න තරම් අම්පට ගහපු පිටරට විසි කරපු මූල ධර්ම පාඩතු ගන්න. ඉති මෙව කල්පනා කරගෙන ඉන්නකොට අපිට උපාධි පරන් දෙනවා, කෝට් පරන් දෙනවා, අරක දෙනවා, මේක දෙනවා. ඉතින් අපිටත් හරි ලොකු දේවල්. ඒක වෙන්න වෙන්න බුදුහාමර ප්‍රතික්ෂේප කරනවා. ඒක වෙන්න වෙන්න නෛර්යානිකත්වයේ සද්ධර්මයේ කියන එක මලකඩ ගන්නවා. ඒ මතක තියාගෙන මම ඉස්සල්ලාම මට මතක වෙනවා එතුමානේ අනකාරක තපස්සදී නාරද කියලා හොරණී හිටියේ ඊළඟට ඉන්න මාකා. එහෙනම් මම ඊළඟදරේ පිටදී තු ආම්බෙන්ද ගියේ. ගියාට පස්සේ නිකමට මටම නෙවෙයි කිව්වේ. ඊළඟට දැන් හැදෙන ඊළඟදාරි හිතානේ ඉන්නවා මේ අලුත් මූල ධර්ම ඔක්කොම නිසා බුද්ධ ධර්ම යට කරන්න පුළුවන් වෙයි කියලා. ඔය මොන්න මූල ධර්ම තිබ්බත් ධර්ම නෑ යට කරන්න බෑ. යට කරන්න බෑ. ඒක අහන්න දෙයක් නෑ කොයි මූල ධර්මයක් තිබ්බත් කවදාවත් සත්‍ය තාපු දවසේ ලැජ්ජාවටපත් වෙන මේ දේවල් කරේ දාගන්න ගත්ත වෙහෙස ඒක ධර්මයේ තියෙන වටිනාකම මෙන්දට වැඩිය පේනවා බුදුහාමුදුරුවෝ ඉස්සරහින් ඉන්නවානේ ධර්මරත්න කියන්නේ මේකයි කියලා මේක මෙතෙන්ට ගේනකම් අපේ ආචාර්ය පරම්පරාව ලෞරු 2600ක් මොන විදිය කැපකිරීමක් කරන්නද මෙච්චර සීන් දෙයක් ගේන්නේ කියලා අනේ එදාට අර යටිපහුව වෙච්ච දේවල් අතපහුව වෙච්ච දේවල් තමයි ශක්තියක් තහිරයක් විදිහට ඉදිරියට යනවා. නිසා භාවනා කරන්නේ අනකොට ආනපාන වෙන්න පුළුවන්, දෙහිමැකිලි වෙන්න පුළුවන්. මතක තියාගන්න මේ යන්න හදන්නේ සසංකාරික තැනිලා අසංකාරික තැනට යන්නේක, සවිඥානික තැනිලා අවිඥානික තැනට යන්නේක, සචේතනික තැනිලා අචේතනික තැනට යන්නේක. මේ කටයුත්ත කිරීමේදී රූප ධර්මය ඉස්සර කරගත්තට ඒ රූප ධර්ම ඉස්සර කරගෙන මේ ભેදය ඇති කරගෙන ඒ හරහා ඇති වෙන සතිය නැත්නම් ඒ සමාධිය පෙර දැක්ම වේදනාවට සංඥාවට සංස්කාරවලට අන්තිමට මේ විඥාණයට ගිහිලා ඒක කොච්චරක් සසංකාරිකද කොච්චරක් අසංකාරිකද කිව්වොත් එවනම් අපි ජීවත් වෙන ලෝකේ කොච්චරක් හීනයක්ද කොච්චරක් ඇසරගෙන කියනවා නම් බුදුහාමුදුරුවෝ ශීර 100ක්ම හීනයක්. මේක විකාරයක්. මේක මායාවක් කියලා. මේක මිරිඟුවක් කියලා. මේක හිතලුවක් කියලා. ඉතින් මෙතන ඉන්න කිසිම කෙනෙකුට අවශ්‍ය නැහැ හිණේ කියලා. කිසිම කෙනෙකුට අවශ්‍ය නැහැ අසංකාරිකව Taman රැවටෙනවා දකින්න. නමුත් මේ සසංකාරිකද අසංකාරික දෙන්න මාරු වෙන මායාව ඇස්පෙන්දුම තමයි මනසේ ප්‍රධානම ක්‍රියාව. මේක සිද්ධු වෙන්නේ තණ්හාව තියෙන තාක් පමණයි. මාන්නේ තියෙන තාක් පමණයි. මමයි කියන ධිට්ඨිය නම් අනිත් මේ තුනෙන් තමයි මේක ඔක්කොම.
ඉතින් අපිට මේ කොක්ක පිළිබඳව ලැජ්ජාවට පත් වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒක මා කියන හැම වෙලාවෙදීම දල්වාගත් වීර්යයෙන් සහ නොසැලෙන සතියකින් යුක්තව කොහොමද මේ ඉබේ යන හිතවිල්ල මම අල්ලගන්නේ? කොහොමද ඒක මම මට්ටු කරගන්නේ? කොහොමද මම පටලවාගන්නේ කියලා බැලුවොත් කොල්ලබ බගේ සෙල්ලම තමයි තියෙන්නේ. ආරයිනේ කොල්ලබ විකටවල තියෙනවා. ඉතින් හාව ඇවිල්ල හාවයි ගන්න කොල්ලබ. හාවගයට යව්වේ. අත්ත ගැවුවොත් අත අහු වෙනවා. කකුල ගැවුවොත් කකුල අහු වෙනවා. ඔළුව ගැවුවොත් ඔළුව අහු වෙනවා. ඒකෝට ඉබේම දිවලට ඒක ගොදුරක් වඩපත්. ඉතින් ඒක නිසා ඒ දෙයට අපි පුරුදු වෙලා තියෙන අවුරුදු 40,000 ගන්න මොකක් කරි දෙකෙල්ලෙන්නේ. අපිට නෙමෙයි කන්නේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ හරි එල්ලෙනවා නේද? නමුත් ඒක යන්නේ තන්නේ කර කලින් හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එකට. ඒක සංයෝජන ධර්ම කියලා චරවත්නසේ හැකිලි කියලා සඳහන් කරන කොක කියලා. අන්නේ කොක්ක වදින වෙලාවේදී මගේ මෝඩකමක් හෝ මගේ කෙලේශයක් වශයෙන් දකින්න නැතුව මේ චිත්ත ධර්මයක් මම මේ දකින්නේ. එහෙම නැත්නම් චිත්ත නියාමයක් මේ දකින්නේ. ඉතින් ඒ කර්ම නියාමයට 100%ක් පිළිතුරු. සමංගල ගිනාපු රුචක් කන්ටිකට මෙතෙක් මේ මහාලුකට රැගෙන පෞෂත්වයට එහෙම නැත්නම් හැබැයි වලට 100%ක් ඉදෙනවා. මොකද කොතනදී සසංකාරයක අසංකාරයක වෙන්නේ දන්නේ නැහැ. ඉතින් මේකට ඇහ ගහගෙන ඉන්නවයි කියන එක ස්පෙන්ඩුම් කරන වෙලාව කටේ මැජික් කාර්යය බලන්නවා. මේක හරි චිරියම් කරන වැඩක්. මේක හරි සිල්ලක්කාරකමක් ඇති වෙන විතරක් කළ හැකි වැඩක්. මේක හරි සතියක් සමාධියක් තියෙන කෙනෙක්ට පමණක් කළ හැකි වැඩක්. මේක හරියටම ලෑස්තිලා යන මිනිහෙකුට විතරක් අල්ලන්න පුළුවන් වැඩක්. ඊටත් වැඩි අමාරු මේක දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න. ඒ දෙතින් ගිහින් අල්ලගත්තට පස්සේ මොකද අනිත් සේරම ජීවත් වෙන්නේ මේ මනෝලෝකෙකනේ. අනිත් ඔක්කොම ජීවත් වෙන්නේ හීනේ. අනිත් ඔක්කොම ජීවත් වෙන්නේ මිරිඟුවක. ඉතින් මා චරිතය මේ කතා කරන එකට වයර් මාරු වෙලා මොකක් හරි මොලේ ක්‍රේල් එකක්. මට පුදුමේ අන්න එවැනි ධර්මයක් අවුරුදු 2600ක් රැකගෙන ආපු જાතියක්. ඔයගොල්ලෝ කවුරුවක්වත් දන්නේ නැහැ මේකේ තියෙන මේ නෛසර්ගික ගතිය. අපේ ලේවල මේක තියෙනවා. නමුත් මේ අබ්බැහිය නිසා මම බඩේට ලෝකෙට බැලන්නට බඩේට විතරක් නෙවෙයි ආශයක් කරලා තියෙන මේ කාමරේ තියෙන අබ්බැහිය නිසා තණ්හාවට මානෙට තියෙන අබ්බැහිය නිසා අපි කොහොමද නාසන උදාකට ගොනේ ඇදගෙන ගිහිල්ලා වැඩගන්නේ. ඒ වගේ අපි තණ්හාව මාන්නයක් කරගෙන ආඩම්බරයක් කරගෙන මාන්නයක් කරන ආඩම්බරයක් කරගෙන මම මගේ කියන ආඩම්බරයක් කරන ජීවත් වෙන තාක් කල් මායයට ආයේ වෙනම සැලසුම් හදන්න ඕනේ කමක් නැහැ. ඔත් ඒ උච්චර බලවත් බුවල්ලගේ කකුල් වීදවන වගේ ඉන්න මායයට බුදුරජාන් වහන්සේ දෙන ගැලව මාර්ගයේ මොන වීදියේවත් අල්ලගට. ඒකට මම පරණ කීප කතාවක් කියනවා. ඉහිනාවෙන් දක්වන දැන කරකට වීලදී මේ මිනිස්සෙක් මේ කුරුණෑගල වගේ හතරමං හන්දියේ තියෙන නගරෙක මාළු වාය විශාල මාළු මේ වතුර කඩක් ආව මාළු වාය තමයි මිනිස්සෙක් යාදියා බලන හැටලේ මේ මිනිස්සයා දාලා තියෙන ඉදිකටක් බිලිකොක්ක්ක් නෙමෙයි ඉදිකටක් දාන්න බලන වරින් වර උස්සලා ආය දාන්න ඉතින් ළමංස ගිලිකවල මිනිස්සෝ ඕකට තුරි මාළු හිටියට විලිගොක්කට මෙසක්ක විදිකටට මාළු ඇගුවෙන්නේ නැහැ කියලා. මේ මිනිස්සයා අරමින්සේ මොළුදියා බලලා ආයෙ දාගෙන සීරියස් බලාගෙන ඉන්නවා. ඒ කියේ මිනිස්සයා කියලා එතන ඉන්න වැඩි මහල්ලෙකුට කතා කරනවා මේ මිනිස්සෙ කියන මුලේ නරක් කියලා අදකොයිද? කන්නේත් නැහැ, බොන්නේත් නැහැ මේ මාළු බානවා. මම ගිහිල්ලා කිව්වා විදිකට වැඩි ගහලා ගිහිල්ලා කිව්වලු සතුටු වෙලා ආයිෂේ. මම මේ පැත්තේ ඉන්න වැඩි මහල් මිනිස්සෙක් කවුරුත් වගේ මට කරගෙන මම වාට කියන්නේ මාළු බාන්න නම් විලිගොක්කට දා ඉදිකට දැම්මට හරියන්නේ. ඊට පස්සේ යාගෙත් මුණ දිහා බැලලා දාගෙන. පස්සේ මිනිහා ගරම සේවක කිව්වා. ආරච්චර. ආරච්චර තෛල වැඩි උරුතිලා ගෑනලා කතා කරලා අනුකම්පාවෙන් කිව්වලු. යා දිසා හාමුදුරන් කිව්ලා කිව්වා. පස්සේ දිසා හාමුදුරුව ආවා. ඇවිල්ලා මිනිස්සුරි ගොල්ලෝ යා ඒත් කරනවා. පස්සේ රටේ මහත්තයට කිව්වා. ඉතින් රටේ මහත්තයත් ඇවිල්ලා අස්ස කරත් දැම්මා මිනිස්සුරි කියලා තියෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන මාළුවෙක් නම් මිනිස්සුයෝ. ඉදිකෝ කන්න. ඉතිගකට අහුවෙන්නේ නැහැ. මේ මාසේ ආරයකේ මොන දේ බලන්න අල්ලගෙන ඉන්නවා. ශස්ත්‍ර රටේ හාමුදුරු රටේ මහන්තය ගිහින් රජු කරන කියලා. මේ රජුරෝ දැන් කී දෙනෙක් කියනවා දැන් පොලිමේ කියන නිසා රජුරෝ හේතුවල මොකක් හරි මේක ඇති කියලා වත්කෝ රජුරෝ ඉතාලපේ රැගක් ලැහැත්ති කරගෙන බිනවට අහගෙන පාවා දෙලා ආගෙන ඇතින් ඉති ගිහිල්ලා බහැලා. අර මනුස්සයාට ගිහිල්ලා කිව්වලු
දැන් බලපං ඔබ මගේ රාජ්‍යයේ ඉන්න කී දෙනෙක් ඔබට උපදෙස් දීලා තියෙනවා කියේ දයන්නේ බිලිගොක්කක් දාපන් ඉදිකට්ටක් දාන්න එපා කියලා ඒකවල මේ මාළුවෙක් කල්ලන්න නෙවෙයි රජෙක් කල්ලන්න හිටියෙන්නේ බිලිගොක්ක තියෙන කාලෙම අහු වෙන්නේ අපිට සිනි ගන්න මාළුවෙක් තණ්හා මාන දිත්තේ තියෙනකන් අපිට හම්බ වෙනවා වෙනමයි මතක තියාගන්න කුණු ගඳ ගන්න සිනි ගඳ ගන්න මාළුවෙක් හම්බ වෙනවා මේක දිගහැරිච්ච දවසෙත් අපිට හම්බ වෙනව මොකක්ද ඒක අනිත්‍ය සමාධිය කියලා අපහේද කියලා ශුන්‍යත කියලා බුදුහාමර කෙනෝ යා තමයි රජා කියලා අපි දැන් මෙතෙක් ඇල්ලුවේ මේ සිනි ගන්න මාළුවෙක් හම්බ වුණාට පස්සේ අපි හොඳ මාළුකාරයෝ කියලා හිතන්නේ සාතන් වාචෙත් කොක්ක දාගෙන ඉන්නවා අපි උසල බන්නකොට හැකිලනේ ඒක දිගහැරලා තියෙන්නේ ඒ දිගහැරලා තියෙන කොක්ක දැම්මම පස්සේ කොච්චර මාළුවෙක් හිටියත් මාළුව උමනාට ඉල ගැහුවත් අහු වෙන්නේ නැහැ. හැබැයි රජ්ජුරුව අහු වෙනවා. ඒක නිසා භාවනා කරනකොට වෙන්නේ කොක්ක දිගහැරීම. ඔය දස සංයෝජන ධර්ම නැති වෙනවා කියලා කියන්නේ මෙතෙක් කල මේ කොක්ක තිබුණේ අසංකාරකවත් වෙන හිතවිල්ලක් ආවත් ඒක සසංකාරික කරගන්න. ඊට පස්සේ සසංකාරික කිරීම තමයි මම මගේ ආත්මය කියලා. අසංකාරකවත් වෙන සත්‍යයක් කියන්නේ ඡද්ද ආපු ගමන් ඒක සසංකාරික කරගන්න නැද්දකින් කියලා හිතන. හිතනකොටම ඒක සසංකාරයි. මේ යන්නරින් නැතුව ඒක සකස් කරන්න ආදම. සංස්කරණය කරන්න ආදම. ඒක ආලවට්ටම් කරන්න නැත්නම් ඒකට ප්‍රතික්‍රියා කරනකොටම සසංකාරික වෙනවා. සසංකාරික වෙච්ච ගමන් බේරන්න බෑ ඒක මම වෙනවා මගේ වෙනවා ආත්මය වෙනවා. ඊට පස්සේ ඒකට අදාළ කර්ම ශක්තිය වැඩකරනවා. එනිසා එන වෙලාවක දීකොක් කරන්නා නැතුව මාළුකාරයෙක් වගේ පෙනී හිටින්ද හැබැයි ඉදිකටක් දාගෙන එතකොට මේ කොක්ක වදින්නේ මේ ධර්මයේ පච කරන්න පුළුවන් කිසි කෙනෙක් ලොකු නෑ සද්දයක් ඇහෙනවා වේදනාවක් එනවා හිතවිලි එනවා මේ හිතවිලි මම නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මම මේකට තැවෙන්න ඕනෙත් නෑ නම්බු කරන්න ඕනෙත් නෑ ඒ මේ මම කියනකොට අත්වගන්නේද කියලා මට හිතෙනවා මේ බෞද්ධ කාමිකෙන කියලා තිබුණා මේ ඔය ජේසුස් ශාන්සේගේ තාත්තා ජෝසප් කියලා වඩුවෙක් ඒ මිනිහයාට තමයි හීනෙන් කිව්වේ මරියාතු මේට ගැද්දෙන තියෙනවා හැබැයි උඹෙන් නෙවෙයි ඒක මේ මිනිහයා අහලා තියෙන්නේ හීනේදී ඉතින් ජෝසප් දැකම හීනෙක තමයි ඔක්කොම ලැබුණේ ඒක පචයි පචය ඊට පස්සේ ඒකෙන් ඇතිවෙච්ච ආගම තමයි අවදාකත් දක්වන්නේ නැති ඉතිහාසයට සම්බන්ධ වෙච්ච නැති දෙවි කෙනෙක් මවාගෙන බෞද්ධ උදේට ගොඩක් තකතිරුකම් කරනවා බෞද්ධ හරි කැමති මේ යේසුස් වහන්සේ සම්බන්ධව කතෝලික මිනිස්සු කරපු පච ගැන අහනකොට රතුතුයි අවුත් ඒකට නෙමෙයි මම මේ කියන්නේ පොළ ගොඩක් ජීවත් වෙන්නේ හීනෙන් දැකන දේවල් අල්ලගෙන ප්‍රകൃති ආනපානකලා ආස්වාසේ සීතලයි උණුසුමයි කියලා දකින්න එක සත්‍ය පහකට හලකන මට එතකොට එන් වෙනකොට මට සෝපිරීමේ ශක්තිය ලැබෙයිද ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරලා මගේ අම්මා සුව කරන්න පුළුවන් වේද මට ස්වාමීන් වහන්සේ ඔන්න භාවනා කරලා කරනදී ඒවට උඩගෙඩි දෙන්න කොච්චර භාවනා මධ්‍යස්ථාන තියනවද ආනාපානේ බලන්නේ ආනාපානේ ඇති හැටි දකින්න ඒක ගන්න දෙයක් ඒකනේ යොණ කරද්දී මේක බලනකොට මට දිබ්බ චක්කු ඥානෙ පහළ වෙයි මට දිබ්බ සෝත ඥානෙ පහළ වෙයි මට අභිඥා පහළ වෙයි දැන් අර කවුද මේ ඒ අර මනුස්සයා දැක්කෝ හීනෙන් පස්සේ ඊට දිගට කතාව ගියා. ඒක අර කළු පාටට වහන කරගම කපුටු තට්ටක් කියන කපුටු තට්ටක් කරලා පස්සේ කපුටු එක් කියන ඒ වගේ කතාවල් තමයි යන්නේ. ඉතින් ජනගහණය කොච්චරක් අද ඒක හීනයක් නම් ඒක බොරුවක් නම් ඒ බොරුව දිගේ කොච්චර ගිහිල්ලා තියෙනවා. ඒ වගේ අපි මේ තාම කුංචි දැන් පටලවා ගත්තට පස්සේ නම් කියන්නේ පටලවිල්ල අපේ ධර්මිකෝ කියන්නේ සසංකාරික විල අසංකාරික අසංකාරික සසංකාරික වේදි මේක පිළිබඳව අද යම් ප්‍රමාණයකට ලංවීමක් කරනවා මැතමැටික්ස් වල ගණිත ශාස්ත්‍රයේ ඒකේ මේ කැඕස් තියරි කියලා එකක් තියෙනවා ෆ්‍රැක්ෂන්ෂන් වලින් ඒගොල්ල කියනවා ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න උදාහරණයක් වශයෙන් කියනවා ස්ලොරිඩාවේ ඇමරිකාවේ නැගිනේද වෙරළේ සමනලයේ තට්ටක් ගන්න වේගය නිසා බටහිර වෙරළේ සුළු සුළුකක් ඇති වෙන්න ඉඩ තියෙනවා.
සමහරවල් තට්ටෙන් ඇති වෙන පොඩි දේ වැවිලා ගියොත් වැටිර දෙරලට තොනාඩු එකක් පෙන්ඩේ ඉඳ තියෙනවා කියලා දැන් ඔප්පු කරලා පෙන්නනවා. සර්වඥාන්ද කිව්වේ අද්ද්‍රව්‍යෙන් ද්‍රව්‍ය ලැබීම කියන බොහොම සරල වචනයක්. හිතවිල්ලක් ඇවිල්ලා ඒ හිතවිල්ලම ජීවත් වෙලා ඊට ලෝකයක් ලැබෙනවා. ඊට පස්සේ මේ ලෝකේ අපි සංස්කෘති වෙනවා. පාලනය කරන්න පුළුවන් වෙලා කියලා ඒක සබම් බුබ්ලෝකේ තහකලා කරලා ගියාට පස්සේ පශ්චාත්තාප නමුත් අපි දන්නේ නැහැ අසංකාරික වෙනදලා සසංකාරික විචිතයක් නේ අල්ලගෙන තියෙන නැත්නම් සසංකාරික වෙනදලා අසංකාරික විචිතයක් අල්ලලා තියෙන්නේ. ඒක දකින්න කොටත් අපි හිතන්නේ මායාවක්. අපි හිතන්නේ මේක গুপ্ত ධර්මයක් කියලා. ඒක නිසා භාවනාවේදී කියන්නේ නිමිත්තක අල්ලගත්ත සතිය අනිමිත්ත දක්වාම ගෙනියනවා. නිමිත්තේ යටි කරගත්ත සමාධිය අනිමිත්ත දක්වාම ගෙනියනවා. මේ කය පදනම් කරගෙන ආනාපාන සතිය පදනම් කරන කායනුපස්සනාවේ ගිය සතිය සම්පූර්ණ කය නොදැනිත් කය පිළිබඳ කිසිම සම්බන්ධයක් නැතුව සතිය කඩාගෙන හිටියා. සමාධිය කඩාගෙන හිටියාන්ද එදාට තමයි මේ කයට දෙන්න පුළුවන් උත්පදීන සැලකිල්ල ලැබෙන්නේ. මේ කයට හම්බෙන උත්පදීන විවේකය සමබර භාවය සුවය සුව සාධනේ සම්පූර්ණ හම්බ වෙන්නේ කයන ප්‍රසන්නයෙන් පටන් ගන්න කය සියල්ලසියක් අමතක කරලා ඒ සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව මේ නිමිත්ත නැතුව යන්න පුළුවන් ගැතියක් තියෙන එකම සතා අනුශාසනයි. කිසිම තිරසනයකට හෝ කිසිම දෙවියෙකුට හෝ ප්‍රඥයෙකුට මෙහෙදි මේ පාඩම ඉගෙන ගත්තේ නැත්නම් කවදාවත් බෑ. ඒ වගේ අපිට මේ භාවනා කරනකොට කය නැති වුණොත් අපි අංජනන් එළියනවා. බය වෙනවා අම්මෝ දැන් ගෙදර යනකොට මේ වාහන මැදස්ථානයේ ගිනියන්න කැලි ටික නැතුයි. අතගාලත් බලනවා මේ වම් පැත්ත තියෙන ලකුණු පැත්ත නැද්ද කියලා. ඒක පැත්ත රත් වෙනවා, ඒක පැත්ත සීතල වෙනවා, ඒක පැත්ත ගැස්සෙනවා, ඒක පැත්ත ගල් වෙනවා. ඉතින් එතකොට අපි කැමති නෑ මේ නිමිත්තේ වෙනසක් හෝ ඇති නිමිත්ත නැති තැන යනවා. ඒත් මම කියන්නේ මම නැවතත් මතක් කරනවා කලින් කියපු එක. සති චෛතසිකේ ආම අරුම චෛතසිකය. ඒකට විතරක් දී යටි අරමුණ ගෙවි ගෙවි යද්දි අරමුණක පවත්තක සතිය අරමුණක් නැතුව පවත්න්න පුළුවන්. ආරම්මණය පවත්න සතිය අනාරම්මණය යන්න පුළුවන්. නිමිත්ත පවත්න සතිය අනිමිත්තට යන්න පුළුවන්. මේක හදිසියේම ගුරුත්වාකර්ෂණය තිබුණු වස්තුවක් අභ්‍යවකාශයට ගිහිල්ලා ගුරුත්වාකර්ෂණය මිදිලා ඒකට හැදගෙනවා. ඒක ගගන ගානකට වැඩිය අධිතාවකාශ කෙනෙකුට පුරුදු වෙන්න ඕන එකක්. මේ කාම ලෝකයේ කාම ආකර්ෂණයට වැටිලා සන්නාමාන දිච්ච තුනෙන් ගත කරාද අපේ ජීවිතේ මුඟ වෙලාවක අපි මේ සන්නාමාන දිච්චට අහුවෙන්නේ නැති චිත්තක්ෂණයට යනවා. අපි ඒකට හරි බයයි. ඒක අපිට පේන්නේ තනි වුණා වගේ. ඒක අපිට පේන්නේ බය වුණා වගේ. ඒක අපිට වෙන්නේ කාලුවක් වගේ. ඒක අපිට පේන්නේ කම්මැලිකමක් වගේ. ඉතින් ඒ නිසා අපි ඉක්මනට ඇත්ත කැඩලා හෝ අර නැති වෙච්ච නිමිත්ත ආයත කරගන්න. දැන් හයියෙන් හුස්ම අරගෙන හෝ නැති වෙච්ච නිමිත්ත ඇති කරගන්න. එහෙම නැත්නම් නින්දට වැටිලා හෝ අවස්ථාව පාන. අපිට ඕන කරලා තියෙන මෙතෙන්දී අවදිව මෙතෙන් තමයි මම යන්නේ. මංගාතන චිත්ත නදන තැන යනකොට උද්දච්ච කුක්කුච්ච කියන චෛතසික දෙකම හිතට ඇති වෙච්ච හිතේ නිකාං පහළ වෙච්ච දෙයක් මම කියාගෙන මගේ කියාගෙන පශ්චාත්තාවකට යන නිසා ඒක අචේතනිකව වෙන බව අසංස්කාරික වෙන බව අවිඥානික වෙන බව දැක්කට පස්සේ ඒ කෙනා කියාවි අහසේ බලාපොරොත්තු ගියාට අහස කෙලෙසෙන්නේ නැහැ. චිත්‍රපට ශාලාවක තියෙන චිත්‍රයේ දියැල්ල පෙන්වුවාට තිරේ පෙඟෙන්නේ නැහැ. තිරේ ගිනි කන්දක් පෙන්වුවාට තිරේ පිච්චෙන්නේ නැහැ. ඒ නිසා මේ කොච්චර හිතවිලි ගැලුවත් මේ හිත කෙලෙසෙන්නේ කෙලෙසෙයි කියලා හිතන අසපෘෂදිකයි. උන්ට අසපෘෂදික කියන්නේ කා හිතවිල්ලක් නෙවෙයි. භාවනා කරන ශ්‍රද්ධාවක් තියන විශ්වාසයක් සැකන කරන කතියුත් තියන සතියක් තියන ලෑස්තිලා ගියෝ දවසක දැනගන්න මම කොන්න හිතවිල්ලක් ඇවිල්ලා ගියත් නැවත සතිය පිටරන්න පුළුවන් ගැතිය අපෙන් තොර වෙන්නේ. ඒ නිසා හිතවිල්ලක් එන්නේ ඉස්සලා සතිය තිබුණා නම් ඕන හිතවිල්ලක් ඇවිල්ලා ගියාට පස්සේ සතියට එන්න පුළුවන් නම් මතක තියානින්ද ඒ හිතවිල්ලෙන් හිත කෙලෙසිලා නැහැ. සතියෙන් ඉන්නකම සද්දයක් ඇහෙනවා. සද්ද නිසා කැළඹෙනවා. කැළඹිලා ආයශරයක් නොබෝ වෙලාවකින් හිත සතියට එනවනම් අර සද්දෙන් හිත කෙලෙසිලා නැහැ. සතිය කියාගෙන ඉන්නකොට වේදනාවක් එනවා. ඒක දුක් වේදනාවක් වෙන්න පුළුවන්, සැප වේදනාවක් වෙන්න පුළුවන්, ඒකට කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න. නමුත් ටික වේලාවක් නැතිලා ආයෙ සතියට එන්න පුළුවන් නම්
අදිට වරහන් දෙකක් ඇතුලේ දාපු වචනයක් වගේ ඒක වාක්‍යයෙන් අයින් කරාට වාක්‍යෙට මුකුත් වෙන්නේ නැහැ. වරහන් දාපු ඇතුලේ වාක්‍යයක් දැම්මම පස්සේ වරහන් දෙක ඇතුලේ නම් තියෙන්නේ ඒකල් අයින් කරුවයි කියලා වාක්‍යෙට මුකුත් වෙන්නේ නැහැ. ඒක වාක්‍ය ඛණ්ඩයක් විතරයි. ඒ වගේ තමයි ඕනේ කරදරයකට එන්න කියන්නේ ඕනේ ශබ්දයකට ඕනේ වේදනකට ඕනේ හිතිවිල්ලකට වග බලා ගන්න ඊට ඉස්සරත් මම පුළුවන් තරම් සතියේ ඉන්නවා. ඉවරනාට පස්සේ සතියේ නම් තියෙන්නේ ඒ මැද තියෙන එකේ විස නැරෙනවා. ඒකේ තියෙන ඇල්මරා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අඩු කරන්න බැටුවොත් එහෙම මේ හිතිවිලි ලෝකයක අපි විඳවන විඳිවිල්ල කිලෝරක්. ඒක නිසා මම අවුල් දවසල කිව්වා ඇත්තටම ඒක රෙකමන්ඩ් කරලා thought without thinking කියලා මාර්ක් එප්ස්ටයින්ගේ පොත. එයා සත්‍ය ගැන උගන්වන්නේ බටේර මානසිකත්වය පිළිබඳව ඉගෙන ගන්න ඇමරිකන් ජාතිකයේ එයා පෙන්නලා දෙනවා අපි කොච්චරක් මේ අහල යන හිතවිලි නිසා අහක යන හිතවිලි නිසා දවසේ කොච්චර පැට්‍රෝල් පුච්චනවද කොච්චරක් නිකටල්ලේ කියන තැවෙනවද කියලා මොකද මේක සසංකාරික අසංකාරික දන්නේ නැති නිසා මේ ශායකට එන්න ඇරලා වුණු කරගන්නාලද සත්‍යයකින් හිතලා වුණාද හිතුණාද මම යමක් හිතලා බැලුවද මට පෙනුණාද අමේක කන දිල ඇහුවද ඇහුණාද අමේකේ ගඳ බැලුවද මට ගඳ දැනුණාද රස බැලුවද රස දැනුණාද කයට පහස දැනුණාද කයට පහස අල්ලන්න කියාද කියලා බැලුවොත් සර්වඥාන්සේ 100% අපිට සහතික කරලා දෙනවා අසංස්කාරකව මතුවෙන ওই ඉන්ද්‍රිය ධර්ම පහටම ගොදුරු වෙන කිසිම දෙයකින් කෙලෙසෙන්නේ කෙලෙස් එන්නේක ඉඳලා ගත්තොත් නැත්නම් අසංස්කාරික වෙන දේ සසංකාරිකයි කියලා අවිද්‍යාව හිතනවා. එහෙනම් ඉවරයි. එහෙනම් අර මම ශාක සූත්‍රයේ කිව්වොත් සර්වඥාන්සේ කියනවා මේ එක සතෙක් මරලා. එක සතෙක් මරලා. අයියෝ සතෙක් මරනවා නම් ඒකාන්තින් අපයන. ඒකාන්තින් අපයන. ඒකාන්තින් අපයන විකේත අනිවාර්යම අපයනයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. උගේ සාපේක්ෂ කොහොම මම සතෙක් මරුවා මම සතෙක් ඒක හරි නෑ ඒසනා මෛත්‍රිය වඩන්න ඕනෑ කියලා ඒ මනුස්සයා සතර දිසාවට මෛත්‍රිය වඩන්න පුරුදු වුණොත් අර සතෙක් මරපු අකුසල කර්මී විශාල ජල කඳක ලුණු කැටයක් දැම්මා වගේ ජීවිලා යනවා කියලා ඒස අසත්පුරුෂයා එක සතෙක් මරලා අපාය කවුද මෙයාගේ අඟුලිමාලාංශු 999 ගණන් කරලා බලන්න විදිසල ගණන් නැතුව මෙරුවා රහතු. ඒක කවුරක්වත් මට බයින් එකක් නැහැ එහෙම කිව්වා. ඒක මොකද ඔයගොල්ලෝ දන්නවනේ. බුදු බුදුහාම කියලා දුන්නා අඟුලවාල සසංකාරික කුඹ කරපොද යැත්තොට පණවිඩේ හම්බෙන්නේ ඉස්සරට. ඔබ දැන් අදිෂ්ඨාන කරපන් යතෝ හම් බකිනී අදියාය ජාතිය ජාතෝ න සංචිච්ච පාණ වෝරෝපිස්සයි. මම ආර්ය භාවයේ ඉපදිච්ච දවසේ ඉඳලා කවදාකවත් දැන දැන සත්‍යක් මරපු නැති ආනුභාව බලෙන් මේ ගැත්මල පහළ වේවා කියනකොට දැනටත් පිළිතුරු දාචේ නම්මලට ගැත්මල පහළ වේවා. දහස් ගණක් මිනිවර පිණියක් නේ කියන්නේ. ආර්ය භූමිය කියන්නේ ඒ තරම් වටින දෙයක්. ඒක දැනගැනීම කියන්නේ ඒ තරම් මනුෂ්‍ය වෙනස් කරන දෙයක්. ඉතින් ගිය දවසේ මම කවදාකවත් ඉතාමක සත්‍යක් නරුවේ. ඉට් ඉස් ලා හොඳටම සතුන් නේද? එයාටම තමයි ඒක තේරෙන්නේ බණ තේරෙන්නේ සතුන් මරන මිනිහටම බුදුහාමර කියන්නේ මම දැන දැන සතුන් මරන්න ගත්ත අදිෂ්ඨානය හික්මීම එහෙම නැත්නම් විනයනය ඒක නම් 100%ක් හරි. මේ අනුභව බලයෙන් අර ඔක්කොම අකුසල් කර්ම ටික එචා හර්වත්තනාංශ කියනවා පොඩක් අකුසල් කරලා ජීවිලෝ ගැන ඇත්තත් තියෙනවා. පොඩ්ඩක් අකුසල් කරලා අපාය නැත්තත් තියෙනවා. ඒ නිසා කර්ම කි විශ්ේ හිතන්නේ යන්න එපා ඒක හිතන්න බෑ. අපි දැනේ පොලිටිකා අතීත විනාශ කරන්න පුළුවන් දේ තමයි මේ සසංකාරක ભેදෙල අසංකාරක ભેදෙක සත්‍ය ගෙනියන්න ඕනේ දියටින් ඉnder ගෙනියන්න. සසංකාරක තැන්ල අසංකාරක තැන්ද සමාධිය ගෙනියන්න ඕනේ ගමදිගේ ඒක පීඑස් කියනවා. අරමුණක ඉඳලා අනාරම්මන தත්වෙට එහෙම නැත්නම් අනිමිත්‍ය தත්වෙට සත්‍ය ගෙනියංග ගෙනියපු දවසේ අපි මේ එක එකනාගේ තියෙන පෞද්ගලික මනස විනිවිදලා අපි ඔක්කොගම යටි හිතට යනවා. යටිහිතයක් ඔක්කොම සමානයි. යටිහිතේ කිසිසේත්ම ඥාන පරිභේදයක් නැහැ. යටිහිතේ වයස කියලා දෙයක් නැහැ. යටිහිතේ තියෙන මෙතෙක් කල් ගినాහු මානවයට ඇවිත් දැනුම් සම්භාර මේකට තමයි කියනවා ආකාශික ලයිබ්‍රරි කියලා. මේකට ගියarpසේ මුළු දැනුම ඔක්කොම හම්බ වෙනවා. අපිට කරන්න බැරි මොකද අපි අර පෞද්ගලික දැනුම මහානක්කාර කරගෙන කැඩ ගන්නවා.
යටට ගියා නම් يعني සසංකාරකේ අසංකාරක තැන් වෙනකන් සතියෙන් ගියා නම් සමාධියට ගියා නම් නිමිති ඉඳලා අනිමිතිට ගියා නම් අපි බුදු හිතටයි යවදී. අපි නිකලෙ සිතටයි යවද වෙන හැබැයි ඒක මට අයිති වාසනාවක් නෑ ඒක පාළුයි වගේ පේනවා. ඒක නිකන් කම්මැලි වගේ තේරෙනවා හැබැයි කෙලස්. ජානපාන හරහා යන්න පුළුවන් දෙවිවැය කෙලිමෙන් යන්න පුළුවන්. වෙලා තියෙනවා නම් දැන් හැබැයි ගොඩක් වෙලා ගිහිල්ලා. සක්මන හරහා සසංකාරිකව කරන සක්මන් භාවනාව හරහත් මේකට යනවා. ඒක දන්නවා මම දැන් කරන්නේ පියවර හිත හිත යන්නේ කියන එක දන්නවනම් අසංකාරක මට්ටමේ සක්මන වෙන්න ඇරලා තමයි හිත ආනාපානෙ වගේ යන්නේ. ඉදිරියට කටයුතු කරන ගමන මේ වැඩේ මම හිතලා කරන්නේ පලාටි කඩේ ඉන්නවා. දැන් මේ වෙල් පොල් ගන්නවා. මේ දැනගෙන මේ සසංකාරක ભેදේ දැනගෙන මේක දිගේ එමෙහිට කරගෙන යනවනම් ඒක හරහා සත්‍ය වරක්. නමුත් මම ගොඩක් නිදර්ශන කරගත්තේ පරියන්කේ ඒ වගේම ආනාපාන සති භාවනාව. ඉතින් අනිත්‍යව කරනකොට ඒක වළංගුණයි කියන එක නෙමෙයි. ඉතින් රූපකයක් වශයෙන් නිදර්ශනයක් වශයෙන් තමයි මම ඉදිරිපත් කරගත්තේ. ඉතින් මම හිතනවා අපි කාමාරකට පාලයක් කරගෙන තියෙනවා ධර්මදේශනාව සඳහා. භාවනා කරපු කෙනෙකුට මම හිතනවා මරණ කම්ම නම් ඉඳෙපා. අනාගතෙදි සිස්තමාවගේ මරණගම ඉඳපා මේක කරන්න. හැකියාත්තනම් හිතේට මැරෙන්න. ඔය අසංකාරකේ සසංකාරය යනවා කියලා කිව්වෙ දැන දැන මැරෙන්න. මරණ රා කොට ගන්න. කොට ගන්න ගියාම මේක ගලියේ ගැහුවක්ක් මොනවත් කරන්න නැති විදිහේ මරණ ඉක්මෝල යන්න පුළුවන් තැනකට එනවා. ඒ නිසා ඒක මරණයක් කියලා හිතන්න එපා. ඒක අපි ජීවිතය අපි මෙතෙක් කත්න දැකපු අර ගැඹුරු කර යන කතාවක්. ඒ නිසා ඒ වෙලාවේදී ඇත්තටම මරණ බය වගේ එනවා. හැක පහළ වෙනවා. ඒ වගේම සහලවනවා ජීඳාගිය දානවා. නමුත් ඒක පුරුදු කරන්න පුළුවන් නම් මම හිතනවා හැබැයි ඒකට දුආංගක් කියනවා වයසට ගිහිල්ලා අමාරුයි කියන ජීවිතේ ප්‍රථම වයසේ කළු වයස් කළු කෙස් ඇතුව භතර යවුණේ ඉඳන් ඒගොල්ල ධම්රිවිකට එන්නේ නැහැ. එන්නේ අර 60 පිටලා වට විනාන වල පස්සේ තමයි එන්නේ. ඉතින් ඒක නිසා එහෙම කිව්වට අතහරලා දාන්න නැතුව මේක කරපු දෙයි මේක ඇති කරගත්ත අත්දැකීම අදසයට අරගෙන උත්සාහ කරලා බලන්න මේ අපිට පුළුවන් ද ගියටින් ගින්නද ගෙනියනවා වගේ මේ සතිය ඇති කරන්න. ඒ සඳහාද ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා වෙයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශීල දනාට සනසීමුදා වේවා කියලා.